22 A-level exam එකේ අපි accounting වල තුන්වෙනි සෙමිනා එක අද කරන්නේ නේද? ඒකේ අපි පාස්ටිකාව විදියට ගන්න කිලුම් කරන ප්‍රමිත වල අපි සාකච්ඡා කරනවා. දැන් කේස් 8 10 සහ 37 කියන ප්‍රමිත තුන. මේ ප්‍රමිත තුනෙන් කොහොමද ප්‍රශ්න හැදෙන්නේ සහ මේ ප්‍රමිතියේ තියෙන විශේෂ කරුණු ගැන තමයි මේකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ටියුට් එක වලට ලැබෙලා ඇති. ඒකේ තියෙනවා කේස් 37 තියෙන කොටස ගන්න. මීට කලින් තිබුණේ SLFRS 15 නේද? SLFRS 15 තිබුණේ. SLFRS 15 ගිය සතිය අපි සාකච්ඡා කරා, right? දැන් LK 7 8 තමයි අද තියෙන්නේ. අපි මුලින්ම බලමු LK 34. හරි, LK 37 බලමු. right, 37 සාකච්ඡා කරන්න කලින් අපි ලෙස මේ 37 ප්‍රමිතිය ගැන ටිකක් ඉස්සෙල්ලා බලමු. කොහොමද ප්‍රමිතිය, මොනවද තියෙන්නේ, කොහොමද ප්‍රමිතිය කියලා. හරිද? ප්‍රමිතිය ඉස්සෙල්ලා පොඩ්ඩක් බලලිමු. ඔයාලට බලන්න yes presentation එක share වෙනවද බලන්න. රයිට් LK 37 ප්‍රමිතිය හැම නැත්තම් අසම්භාව්‍ය ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතිය. මේ ප්‍රමිතියේ තියෙන අරමුණ තමයි ප්‍රතිපාදනයක් නැත්නම් අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධව හඳුනා ගැනීම, මිදුම් කිරීම, ඒකේ ස්වභාවය හා ඒවායේ වටිනාකම අවබෝධ කර ගැනීමට හා ඒවායේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල සිදු කළ යුතු අනාවරණය නිර්දේශ කිරීම මේ ප්‍රමිතියේ මූලික අරමුණ විදිහට අපි සලකනවා, right? ඉතින් අරමුණ සම්බන්ධයෙන් පොඩ්ඩක් මතක තියාගන්න, මොකක්ද මේකේ වෙන්නේ කියන එක ගැන ඔබ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒතර නමුත් දැනගෙන ඉන්න ප්‍රමිතිය මොකක්ද වෙන්නේ කියන එක. හරි, ඊළඟට මොනවද අසම්භාව්‍ය නැත්නම් මේ ඉස්සරම ප්‍රතිපාදනයක් කියන මොනවද කියලා බලමු. අපි මොකද්ද ප්‍රතිපාදනයක් කියලා කියන්නේ? ප්‍රතිපාදනයක් මේ වචනේ ගොඩක් වෙලාවට අහලා ඇති, දන්නවත් ඇති. හරි, විවිධ තැන්වල තියෙනවා මේ ප්‍රතිපාදනයන් කියන්නේ. මොකද ප්‍රතිපාදනයක් කියලා කියන්නේ, ප්‍රතිපාදනයක් කියලා නිර්වචනය කරලා තියෙන්නේ ප්‍රතිපාදන මේ ප්‍රමිතියේ. ප්‍රතිපාදනයක් කියලා කියන්නේ කාලය හෝ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වගකීම් වලට. හරි, කාලය හෝ ප්‍රමාණය අවිනිශ්චිත වගකීමකට අපි කියනවා ප්‍රතිපාදනයක් කියන්නේ. අපිට මොකක් හරි වගකීමක් තියෙනවා. මොකද වගකීමක් කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඉටු කරන්න ඕන නැත්නම් අපිට තියෙන මොකක් හරි බැඳීමක්. මේ බැඳීම ප්‍රමාණය සහ කාලය, මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්, දෙකම වෙන්න පුළුවන්. අවිනිශ්චිත නම් ඒවට අපි ප්‍රතිපාදනයක් කියනවා. හරියටම කියන්න බෑ වගකීම කවදා අපි ඉටු කරන්න ඕනිද, කවදා සම්පූර්ණ කරන්න ඕනිද කියන. නැත්නම් ඒ බැඳීමෙන් අපි නිදහස් වෙන දිනය කවද්ද කියන එක ගැන හරියටම කියන්න බැරි, නැත්නම් කාලයේ හරියටම කියන්න බැරි නම් ඒවට අපි කියන ප්‍රතිපාදනයක්. ප්‍රමාණය ගත්තොත් එහෙම මොකක් හරි අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම මේ වගකීමෙන් නිදහස් වෙන්න ඕනි නම් ඒ නිදහස් වෙන්න ඕනි ප්‍රමාණය, නැත්නම් ඒකේ වටිනාකම, නැත්නම් කොච්චර වගකීමක් අපිට තියෙනවද කියන එක පිළිබඳ කිසිම නිශ්චිතතාවයක් නැති. ඒ කියන්නේ හරියටම අපිට කියන්න බැරි දේවල් වලට අපි නැත්නම් වගකීම් වලට අපි කියනවා ප්‍රතිපාදනයක් කියලා. හරි, මේ විදිහට තමයි ප්‍රතිපාදනය කියන එක නිර්වචනය කරලා තියෙන්නේ. එතකොට ප්‍රතිපාදන සහ වගකීම් අතර තියෙනවා ලොකු වෙනස්කම්. හරි, ප්‍රතිපාදනයක් සහ වගකීමක් අතර තියෙන වෙනස්කම්, මේ වෙනස්කම් පොඩ්ඩක් මතක තියාගන්න. මේවා එන්න පුළුවන් MCQ එකේ ලියන්න. හරිද? එතකොට ප්‍රතිපාදන
ගත්තොත් එහෙම ප්‍රතිපාදනය කියලා කියන්නේ ගෙවිය යුතු වටිනාකම නිශ්චිත නොමැති නිසා ඇස්තමේන්තු කළ වටිනාකමක් විතරයි අපි ප්‍රතිපාදනයක හඳුනාගන්නේ. හරියටම කියන්න බෑ වගකීමෙන් මෙච්චරක් නිදහස් වෙන්න ඕනේ කියලා. එක්සැම්පල් එකක් කියනවා අපි බාණ්ඩ ණයට ගන්නවා. හරි බාණ්ඩ ණයට ගන්නවා. එතකොට ණයට බාණ්ඩ ගත්තොත් එහෙම අපිට එතන ඔන්න වගකීමක් ඇති වෙනවා. ඒ වගකීමට අපි කියනවා ණය හිමියෝ කියලා. දැන් හිතන්න අපි ගන්නේ රුපියල් ලක්ෂ 10ක බාණ්ඩ නම් අපිට වගකීම ඇති වෙන්නේ කොච්චරකද? රුපියල් ලක්ෂ 10කට. නේ? රුපියල් ලක්ෂ 10කට තමයි වගකීම ඇති වෙන්නේ. එතකොට රුපියල් ලක්ෂ 10යි අපි ගෙවන්නේ. අපි ලක්ෂ 10ට වඩා වැඩිපුර ගෙවනවද? නෑ. ඊට වඩා අඩුවෙන් ගෙවන්නේ නෑ. වගකීමෙන් නිදහස් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට නිශ්චිත වටිනාකමක් තියෙනවා. මොකක්ද ඒ වටිනාකම? රුපියල් ලක්ෂ 10යි. ඒක ගෙවුවට පස්සේ අපි ඒ ණය හිමි භාවයෙන් නිදහස් වෙනවා. අපිට එතකොට ආයෙ ණය හිමියෙක් නෑ. අපිට වගකීම් නෑ. වගකීමෙන් ඔන්න අපි නිදහස්. අනේ වග සාමාන්‍ය වගකීම්. නැත්නම් වෙනත් වගකීම්. ගෙවිය යුතු වටිනාකම නිශ්චිතයි. ප්‍රතිපාදනයක එහෙම නෑ. ප්‍රතිපාදනයක් කරනකොට අපි එතෙන්දී ඇස්තමේන්තුවක් විතරයි කරන්නේ. මොකද ඒ වටිනාකම අපිට හරියටම කියන්න බෑ. මෙච්චරක් වෙයි කියලා. හරි මෙච්චරක් වෙයි කියලා අපිට හරියටම කියන්න බෑ. අපි වගකීම් සාහිතික සඳහා ප්‍රතිපාදනයක් වෙන් කරනවා. රයිට්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මෙතන බාණ්ඩ තොගයක් තියෙනවා. අපි සාමාන්‍ය විකුණන බාණ්ඩ තියෙනවා. මේ විකුණන බාණ්ඩ වල මොකක් හරි දෝෂයක් නිසා ඒ බාණ්ඩ වලට මොකක් හරි හානියක් වෙයි. ඒ නිසා ඒ හානිය ප්‍රතිපූර්ණය කිරීම සඳහා වාරෙන්ටි එකක් අපිට දෙන්න වෙයි කියලා අපි මොකද කරන්නේ? අපි හිතනවා. අපි ඇස්තමේන්තුවක් කරනවා. ඇත්තටම මේක ගෙවන්න වෙයිද නැද්ද කියන එක ගැන කිසිම නිශ්චිතතාවයක් නෑ අපිට. අපි නිශ්චිතයි. හරිද? ඔයාලා ගොඩක් වෙලාවට දකිනවා ඔය ජංගම දුරකථන නැත්නම් ස්මාර්ට් ෆෝන්. එතකොට ඊට අමතරව තව තියෙන මොනවද? ලැප්ටොප් වගේ පරිගණක. හරිද? ඊට පස්සේ ඒ වගේ දේවල් ගන්නකොට අනිවාර්යයෙන් වොරන්ටි එකක් දෙනවා. බලන්න ඒ වොරන්ටි එකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය වොරන්ටි එක දුන්නාම ඒක කියනවා අපි සමාගම කියන අවුරුද්දක වොරන්ටි එකක් දෙනවා. අවුරුදු දෙකක දෙනවා. අවුරුදු තුනක කියලා දෙනවා. හැබැයි ඔයාලා ප්‍රායෝගිකව දන්නවා, ඔයාලා භාවිතා කරන නිසා ඔයාලා දන්නවා ඔය දෙන වොරන්ටි එක ඔයාලට ඔය අවුරුදු 3 ඇතුළත එහෙම නැත්නම් අවුරුද්දේ ඇතුළත ගන්න වෙන්නේ නැහැ කියන එක. ඇත්ත කතාව ඒකනේ. නේ? ෆෝන් එකක් හරි ගන්නකොට කියනවා වොරන්ටි අවුරුදු දෙකක් දෙනවා කියලා. ඒ අවුරුදු දෙක කියලා ගත්තාම ඒ අවුරුදු දෙක ඇතුළත ඒ දීලා තියෙන වොරන්ටි එක ඔයාලට ගන්න වෙන්නේ නැහැ. ඇයි? ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් සමාගමෙන් දීලා තියෙන අන්න ඒකයි. ඒ සමානකම දන්නේ නැහැ. ඇත්තටම මේක ගොඩක් වෙලාවට එතන තියෙන මොඩි මාකටින් කියලා. හරිද? නමුත් මම ඒක මෙතනදී කියන්නේ සමුත් සමානකම දන්නේ නැහැ. ඇත්තටම අවුරුදු දෙකක් ඇතුළත මේක කැඩේද නැද්ද කියලා. හදිසියව කැඩුනොත් ඒකට වෙ වෙන වියදම නැත්නම් ඒ ආලාභය පියවා ගන්න සමාගම මොකද කරන්නේ? වොරන්ටි එකක් දෙනවා. හරිද? අන්න ඒක තමයි ප්‍රතිපාදනය. ඒක වෙත්තටම වේද කියන්න දන්නේ නැහැ. කම්පැනි එක දන්නේ නැත්නම් ඔයාලා දන්නේ නැහැ. ප්‍රායෝගිකව දන්නේ නැහැ. ඒ නිසා වටිනාකම නිශ්චිතව හරියටම කියන්න බෑ මෙච්චරක් වෙයි කියලා. අදිසිය හරි ලැප් එකක් ගෙනල්ලා මොකක් හරි ප්‍රශ්නයක් කළා මේ සොෆ්ට්වෙයාර් එකේ හරි එකේ ලැප් එකේ ප්‍රශ්නයක් කළා එකපාරටම ලැප් එක නැති මේ කැඩුණා සම්පූර්ණයෙන්ම කැඩලා ගියොත් නැත්නම් පිච්චිලා ගියොත් හදන්න බැරි තත්වයකට ආවද? අන්න ඒ වුණු වෙයිද? එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඒ ලැප් එකේ පොඩි දෝෂයක් වෙලා පොඩි රිපෙයාර් එකක් කරන්න වෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා ඇස්තමේන්තු කරන්න බෑ. අපි හරියටම කියන්න බෑ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ? ඇස්තමේන්තුවක් හදනවා. මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා පොඩි ඇස්තමේන්තුවක් හදන. ඒක විතරම ප්‍රතිපාදනයක් කියලා කියන්නේ. ඒ නිසා ඔය දෙක අතර ඔන්න එක වෙනසක් එක. වටිනාකම හරියටම හඳුනා ගන්න බෑ. ඒ නිසා මේ හැල ඔක්කොම කටපාඩම් කරගන්න එපා. දෙක අතර වෙනස තමයි පළවෙනි එක මොකද්ද? වටිනාකම නිශ්චිත වෙන්නේ නැහැ. වටිනාකම අවිනිශ්චිතයි. පළවෙනි එක මොකද්ද? වටිනාකම අවිනිශ්චිතයි. හරි නිශ්චිත නැහැ. දෙක. ගෙවිය යුතු වටිනාකම අවිනිශ්චිත නිසා වටිනාකම වාර්ෂිකව සමාලෝචනය කර ගැලපීම් කළ යුතු වී ප්‍රතිපාදනය කරනකොට ප්‍රතිපාදනයේ වටිනාකම නිශ්චිත නැහැ. ඒක අවිනිශ්චිතයි. කාලයත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හැම අවුරුද්දකම වාර්ෂිකව සමාලෝචනය කරලා ගැලපීම් කරන්න ඕන. හරිද? හැම අවුරුද්දෙම මේක ගැලපීම් කරලා
සමාලෝචනය කිරීම කරන්න වෙනවා. වගකීමක් එහෙම නැහැ. සාමාන්‍ය වගකීමක් ගත්තොත් ඒක නිශ්චිතයි. හරිද? නිශ්චිත නිසා ආය නැවත නැවත සමාලෝචනය කරන්න ඕනේද? නෑ. ආය නැවත නැවත සමාලෝචනය කරන්න ඕනේ නෑ. අපි ණයට බාන්න ගත්තොත් එහෙම අර මම කිව්වේ ලක්ෂ 10ක බාන්න ගත්තා කියලා. ඒ ගත්ත ලක්ෂ 10 ලක්ෂ 10ම තමයි. ආය නැවත 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 ණය හිමියගෙන් අහන්න ඕනේ. ආ ණය අපිට ගෙවන්න තියෙන ලක්ෂ 10 නේද? කීකේ හැමදාම අහන්න ඕනේද? නෑ. හැමදාම අහන්න ඕනේ නෑ. බැංකු ලෝන් එකක් ගත්තට පස්සේ ඒක ගෙවන්න තියෙන ගාණ ලක්ෂ 5 නම් ලක්ෂ 5 තමයි ගෙවන්න තියෙන්නේ. පොලියත් එක්ක ලක්ෂ 10ක් විතර ගෙවන්න වෙයි. හරිද? ඒක නෑ හැමදාම අහනවද අපි බැංකුවෙන්? බැංකුවට කතා කර කර හැමදාම අහනවද? නෑ. ඒ ගාණම තමයි. ඒකෙන් අඩු වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අපි ගෙවන කොට අඩු වෙනවා. ඒ අඩු වෙන ගාණ තියෙනවා. ඒක නිශ්චිතයි. ඒක වෙනසක් වෙනවද? ඒක වෙනසක් වෙන්නේ නෑ. පොලිය අනුපාතයේ වෙනසක් උඩේ නැත්තම්. හරිද? එහෙනම් මේ වගකීමක් කියන එක නිශ්චිත නිසා නැවත නැවත වාර්ෂිකව සමාලෝචනය කරන්න අවශ්‍ය නැහැ. ප්‍රතිපාදනයක් නම් වාර්ෂිකව සමාලෝචනය කිරීම කරන්න ඕන. හරිද? වාර්ෂික සමාලෝචනය කිරීම කරන්න ඕන. යස්. හිරු මොකද්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්න තියෙනවද? පොඩක් කලින් කියලා ඉන්න මට රයිට් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ බේරුම් කරන්න ඕනි කාලය නිශ්චිත වෙන්නේ නැහැ. ඔයාලට මේක චෙක් කරන්න පුළුවන්ද? චැට් බොක්ස් එකේ චැට් කරන්න පුළුවන් නේද? රයිට්. ඊට පස්සේ ඊළඟ කාරණා බේරුම් කළ යුතු කාලය අවිනිශ්චිත වේ ප්‍රතිපාදනම් වල. හැබැයි වගකීම් වල සාමාන්‍ය වගකීමක් ගත්තොත් එහෙම බේරුම් කරන්න ඕන කාලය නිශ්චිතයි. ප්‍රතිපාදන වල වගකීම් මේ බේරන්න තියෙන කාලය අවිනිශ්චිතයි. ඒ කියන්නේ දැන් හරියටම අපිට කියන්න බෑ කවදා මේ වගකීමෙන් අපිට නිදහස් වෙන්න වේවි කියලා. හරිද? වරන්ටි එකක් දුන්නොත් එක මේ වරන්ටි එක කවද්ද ගෙවන්න ඕනි කියලා හරියටම නිශ්චිත කියලා නිශ්චිතව කියන්න බෑ අහවල් දවස ගෙවන්න වෙයි කියලා. ඒකෝ ඒ මැෂින් එක කැඩෙන්න ඕනේ නැත්නම් ඒක මොකක් හරි සොෆ්ට්වෙයාර් එකේ අවුලක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ප්‍රතිපාදනය නැත මේ අපිට වරන්ටි එක දෙන්න වෙන්නේ. ඒ නිසා හරියටම කියන්න බෑ කවද්ද මේක වෙයි කියලා දිනේ හරියටම කියන්න බෑ. හරිද? වගකීම් වල එහෙම නෙමෙයි. බැංකු ණයක් එහෙම ගත්තොත් එහෙම මේ ණය ගෙවන්න ඕනේ නිශ්චිත දිනයක් තියෙනවා. හරිද? හැම මාසෙකම 10 වෙනිදා අපි ණය ගෙවන්න ඕනේ. හරි? නිශ්චිත දිනයක් තියෙනවා. ඒ නිසා වගකීම් බේරුම් කලන උන කාලයේ නිශ්චිත වෙනවා සාමාන්‍ය වගකීමක. ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපි කියන මේ වර්තමාන බැඳීම නැත්නම් අපිට වර්තමානයේ නැත්නම් මේ අද දවසේ නැත්නම් ප්‍රතිපාදනය වෙන දවසේ නැත්නම් ප්‍රතිපාදනය අපි කරන දවසේ අපිට තියෙන බැඳීම නැත්නම් අපිට තියෙන වගකීම. හරිද? බැඳීම ප්‍රධාන කොටස් දෙකකට අපි වෙන් කරනවා. එකක් තමයි සම්මුතික බැඳීම සහ අනිත්‍යක නෛතික බැඳීම. හරිද? අපිට බැඳීම් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකයි. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහලා තියෙන පුළුවන් ප්‍රතිපාදනයත් සම්බන්ධයෙන් වර්තමාන බැඳීම ඇති විය හැකි ආකාර මොනවාද කියලා. දෙකක් තියෙනවා ආකාර. එකක් නෛතික බැඳීම, අනිත් එක සම්මුතික බැඳීම. හරිද? මොනවාද ආකාර දෙක? එක නෛතික බැඳීම, අනිත් එක සම්මුතික බැඳීම. නෛතික බැඳීමක් කියලා කියන්නේ ගිවිසුමක් මගින්, නීති පද්ධතියක් මගින් හෝ වෙනත් ව්‍යවස්ථාවක් මගින් ඇතිවන බැරි මොකක් හරි නීතියක් ගහලා තියෙනවා.
අර්ථ නීතියක් දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පද්ධතියක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත නීතියක් මොකක් හරි දෙයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයකින් ඇතිවන බැඳීමකට කියනවා අපි නෛතික බැඳීමක් කියලා. හරිද? එක්සැම්පල් විදිහට ගන්න පුළුවන්. ගිවිසුමක් මත ඇතිවන බැඳීම. මොකද්ද ගිවිසුම්? විකුණුම් කරුවෙක් එක්ක අපි වගකීම් සහතිකයක් දෙන්න, එයත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න. භාණ්ඩයක් විකුණනවා, අපි වෙන ෆෝන් එකක් විකුණනවා, අවුරුද්දක වරන්ටි එකක් දෙනවා කියලා අපි ගනුදෙනු කරුවට කියනවා. ඔන්න ගිවිසුමක් අපි අත්සන් කරලා තියෙනවා නේ. භාණ්ඩේ ගන්නකොට අයියා කියනවා අපිට වරන්ටි එකක් දෙනවා අවුරුද්ද කියලා. ඔන්න අපි එතන ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ අත්සන් කරපු ගිවිසුමේ අනිවාර්යෙන් අපිට බැඳීමක් තියෙන එක නෛතික බැඳීමක්. ගිවිසුමක් මත තමයි මේක ඇති වෙලා තියෙන්නේ. කට වචනෙන් කියන වරන්ටික් දෙනවා කියලා නිකන් කිව්වට ඒක වරන්ටි එකක් වෙනවද? නෑ. ඒක වරන්ටි එකක් වෙන්නේ නෑ. ගිවිසුමක් අත්සන් කරන්න ඕනම තැනක ගිවිසුම අත්සන් කරන ඕන ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඒකේ අර ලෙටර් එකක් අත්සන් කරනවානේ. එයාලා ඒක වරන්ටි එකක් දෙනවා කියලා කිව්වම ඒක ඇතුළට තියෙන තඩිකොලයක් නේ. ඒක එයාලා සීල් එක ගහලා එයා අත්සන් කරලා දෙනවා. ගිවිසුමක් ඇති වෙනවා. හරිද? ඒක අපිත් අත්සන් කරන්න ඕනේ. ගොඩක් කලවට කස්ටමර් ඒක අත්සන් කරන්නේ නෑ. ඒක දෙනවා කස්ටමර්. කස්ටමර් ගාව ඒක තියෙනවා කියන්නේ ආ දැන් කම්පැනි එක කොහොමත් ඒක සීල් එක ගහලා අත්සන් කරලා තමයි දෙන්නේ. හරිද? right. එතකොට කිවිසුමක් මත ඇති වෙන බැඳීම අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන. හරිද? වගකීම් සහතික අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ඒක කිවිසුමක් මත ඇති වෙන බැඳීම. ඒක නෛතික බැඳීම විදිහට ගන්න. තවත් උදාහරණයක් ගත්ත හැකි අපිට නීතිය නැත්නම් පනතක්මකින් ඇති වෙන බැඳීමක් තියෙනවා. හරිද? example එකක් විදිහට පාරිතෝෂිත නම් පනත යටතේ එවත් වෙන සේවකයන් පාරිතෝෂිත ගෙවීම සඳහා ඇති වෙන බැඳීම. මොකද පාරිතෝෂිත පනත කියලා කියන්නේ? සේවක පාරිතෝෂිත පනත. පාරිතෝෂිත කියලා කියන්නේ පෙන්ෂන් එකනේ. පෙන්ෂන් රයිට්. ඒ වගේ පෙන්ෂන් එකක් එහෙම නැත්නම් ඉවත් වෙන සේවකයෙක් මත පෙන්ෂන් එකක් ගෙවන්න වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට පෞද්ගලික සේවකයන් EPF ETF වගේ එන්නේ. රාජ්‍ය සේවකයන්ට නම් පෙන්ෂන් එකනේ. පෙන්ෂන් එක. අන්න ඒ වගේ පනතක්මකින් තියෙනවා නේද? හැබැයි ඒක කවදා වෙයිද කියලා හරියටම කියන්න බැහැ. පෙන්ෂන් එකක් නම් හැම මාසෙම ගෙවන්න වෙනවනේ. එයා 60 නම් විශ්‍රාම යන්නේ 60 60 පෙන්නාම ඔන්න ගෙවන්න වෙනවා කියලා සාමාන්‍යයෙන් අපිට estimate එකක් හදාගන්න පුළුවන්. හැබැයි EPF ETF වගේ එකක් ගන්න දැන් පාරිතෝෂිත පනති තියෙන දේවල් තියෙනවනේ. සමහර වෙලාවට හැමදාම EPF ETF එක ගෙවන්න වෙන්නේ නැහැ. ඒක ගෙවන්න උත්තර කොන්දේසි තියෙනවනේ. ඒක සේවකයා විශ්‍රාම ගියාට පස්සේ එයාට ලොකු ලෙඩක් හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට වැඩක් බලා කරගන්න බැරි තත්ත්වයක් එන්න ඕනේ. එහෙම නැත්නම් යාගිත ළමයි යාට සල්කන්න නැති තත්ත්වයක් එන්නවනේ. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාම යරින්න. ඔය වගේ හේතු නිසා තමයි ඒක දෙන්නේ. හරිද? ඒ වගේ එක එක කොන්දේසි තියෙනවා. ඒ වගේ නීතියක් හෝ පනතක් මගින් ඇතිවන බැඳීම් වලට අපි කියනවා නෛතික බැඳීම් කියලා. එහෙමත් ඇති වෙන්න පුළුවන්. හරිද? එහෙමත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට වෙනත් නීතියක් ක්‍රියාත්මක වීම වගේ නැතිවන බැඳීම් නඩු තීන්දුවකට අදාළ වෙන්න පුළුවන්. හරි. සමහර වෙලාවට තියෙන්න පුළුවන් දැන් අපිට ඔන්න සේවකයෙක් අපිට විරුද්ධව නඩුවක් ගන්න. හරිද? නඩුව දානවා. ඒ නඩුව නීතිය ක්‍රියාත්මක වීම නිසා ඇතිවන බැඳීම්. නඩු තීන්දුවකට අදාළව අපිට මුදල් ගෙවීමට සිද්ධ වීම. ඒක කවදා ගෙවන්න වෙයිද කියලා හරියටම කියන්නත් බැහැ. හැබැයි ගෙවන්න වෙනවා කියලා අපි දන්නවා. හරිද? මෙච්චරක් ගෙවන්න වෙයි කියලා සමහර වෙලාවට දැනගන්න පුළුවන්. හරි. එහෙනස නෛතික බැඳීම් කියන්නේ මෙන්න මේවා. එක්කෝ ගිවසුමක් මගින් ඇති වෙන්න පුළුවන්, නැත්නම් නීතියක් මගින් ඇති වෙන්න පුළුවන්, නැත්නම් පනතක්. හරි. එහෙමත් නැත්නම් වෙනත් නීතියක් ක්‍රියාත්මක වීම මගින් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අධිකරණ තීන්දුව මගින්. හරිද? ඔවට කියනවා මොනවද? නෛතික බැඳීම් කියලා. මේව හැම එකක්ම ප්‍රතිපාදන. හරි. මේ ඔක්කොම ප්‍රතිපාදන. මේව ඇති වෙන්නේ මොන ක්‍රමයකටද? නෛතික බැඳීම් නිසා. හරි. නීතිමය වශයෙන් ඇතිවන බැඳීම් නිසා. ඊළඟ එක තමයි සම්මුතික එක්සැම්පල් එකක් විදියට තියෙන නෛතික බැඳීම. ව්‍යාපාරයක් සියලු නිෂ්පාදන මත 10% වගකීම් සහතික වෙන් කිරීමක් සිදු කරනු ලබයි. මේ වාර්ෂික තුන රුපියල් ලක්ෂයක විකුණුම සිදු කර ඇතනම් වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය මේ විදිහට ගලපන්න පුළුවන්. හරි. 10% බලන ලක්ෂයට වගකීම් සහතික මිදන් කිරීම හර කරලා වෙන් කිරීමේ කිරීම බැර කරනවා රුපියල් ලක්ෂ රුපියල් 10000. හරි. මේවා ඔක්කොම මොනවද? ප්‍රතිපාදන. ඒ නිසා වෙන් කිරීම කිරීම වලට තමයි ඒවා බැරෙන්නේ. හරි. එක්සැම්පල් එකක්. තව එකක් දීලා තියෙනවා ව්‍යාපාරයෙන් ඉවත් කළ සේවකව අධිකරණයේ නඩුවක් පවරා ඇති. අතර අද ව්‍යාපාරයේ අධිනීතීචයෙන් පවසන්නේ රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවීමට සිදු වී හැකි මට්ටමේ සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. ඒ නිසා මේ වන්දි මුදල සඳහා ප්‍රතිපාදනයක් වෙන් කරන්න මෙතන සිද්ධ වෙනවද නැද්ද? දැන් සාමාන්‍ය දැන් අධිකරණයේ නඩුවක් දැම්ම පාලියට
අපිට ප්‍රතිපාදනයක් කරන්න බෑ. හරිද? කවුරු හරි එක්කෙනකින් අපිට විරුද්ධව නඩුවක් දානවා. මෙහෙම නඩුවක් දැම්මට පස්සේ අපි බලන්න ඕන විශේෂඥ මතය සහ ඒ සඳහා ගැළපෙන සාක්ෂි තියෙනවද කියලා. මේ සාක්ෂි සහ විශේෂඥ මතය අනුව තමයි ප්‍රතිපාදනයක් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. හරිද? එතකොට මෙතන කියනවා අධිනීතීජෙන් විසින් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්න වෙයි කියලා එයාලා කියන තහවුරු කරනවා. හරිද? එතකොට නීතිජය කියලා කියන්නේ මෙන්න දාහන අධිකරණ නඩුවක්නේ. එතකොට අධිකරණ ක්‍රියාවලියේ විශේෂඥ තමයි නීතිජය මුදගෙ. එතකොට එයාලා කියනවා නම් වන්දියක් ගෙවන්න වෙයි කියලා අනිවාර්යෙන් මේක ගෙවන්න වෙයි. මොකද එයාලා ඒක ගැන හරියටම දන්නවා. ඒ නිසා අනිවාර්යෙන් ඒක ගෙවන්න වෙනවා. ඒ නිසා ඒක ගෙවන්න වෙයි. ඒ නිසා ඒ සඳහා අපි ප්‍රතිපාදනයක් කරන්න ඕන. නීතිජවරු කියන්නේත් නැත්නම් අපිට වෙනත් මුකුත් සාක්ෂියක් ඇත්තෙත් නැත්නම් මේ වන්දිය සම්බන්ධයෙන් ප්‍රතිපාදනයක් කරගන්න නැත්නම් මේ වන්දිය ගෙවන්න වෙයි කියලා. එහෙනම් ප්‍රතිපාදනයක් කරන්න ඕනේ නේ. හරිද? ඒ නිසා හැමෝම අපිට නඩු දෙන්නට ඒ නඩු වලට හැමෝටම මේ වන්දිය ගෙවන්නේ නැහැ. හරිද? ගෙවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කවුද? අධිකරණය. හරිද? අධිකරණයේ තීරණය කරන ගාන තමයි ගෙවන්නේ. හැබැයි ඊට කලින් අපිට පොඩි ඇස්තමෙන්තුවක් නැත්නම් ප්‍රතිපාදනයක් කරගන්නවා නම් ඒ ප්‍රතිපාදනය කරන්න පුළුවන් එක්කෝ විශේෂඥ මතයක් මත නැත්නම් ඒ සම්බන්ධයෙන් පරිවේණ සාක්ෂි තියෙනවා. හරිද? විශේෂඥ මතය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් නීතිඥවරයෙක් හරි ඒක අනුමත කරලා තියෙනවා. නැත්නම් එයා හරි නීතිඥවරයෙක් කියලා තිබුණොත් මෙච්චර ගෙවන්න වෙයි කියලා ආයෙනම් අනිවාර්යෙන් අපිට ප්‍රතිපාදනයක් කරන්න පුළුවන්. ඒ නිසා හිතෙන්දී ප්‍රතිපාදනයක් කරන්න සිද්ධ වෙනවා. හරි? ප්‍රතිපාදනයක් කරන්න වෙනවා. ඒක අවස්ථාව. සම්මුතික බැඳීම. සම්මුතික බැඳීමක් කියලා කියන්නේ අපි හදාගන්න දෙයක්. ව්‍යාපාරයක් විසින් අතීත ගිණුම් කාල පරිච්ඡේද ගණනාවක පිළිපදින පිළිවෙතක් හෝ මත හෝ ප්‍රසිද්ධ කරදී ප්‍රතිපත්තියක් බාහිර පාර්ශ්වයකට යම් කිසි වගකීමක් ඉටු කිරීමට සිදුවී ඇත්නම් ඒ සම්මුතික බැඳීමක් විදිහට සලකන. හරිද? සම්මුතික බැඳීමක් කියන්නේ අපි විසින් අපි හදාගත්ත දෙයක් නැත්නම් අපි දීර්ඝ කාලීනව කරගෙන ඉන්න දේවල් තියෙනවනේ. අන්න ඒ දෙයක් ඒක මත ප්‍රතිපලයක් හෝ එහෙම නැත්නම් ප්‍රසිද්ධ කරති වෙනත් ප්‍රතිපත්තියක් මත බාහිර පාර්ශ්වයකට වගකීමක් ඉටන් දුනොත් අන්න ඒක සම්මුතික බැඳීම. එක්සැම්පල් එකක් විදිහට ගත්තා හැකි ඉලක්ක සපුරාලීම මත සේවකයන්ට ප්‍රසන්න දීමාණන් ගෙවීමට ඇති කරගත හැකි තත්තාව. මම දැන් කියලා හරි ගාමර්ස් වල වගේ එහෙම මේ ප්‍රසන්න දීමාණන් ගෙවනවා ඉලක්ක සම්පූර්ණ කරගොත් එහෙමනේ. ගාමර්ට් වල එහෙම තියෙන්නේ. ඉලක් මේ එක එක මෙච්චර ටාගට් එකක් වෙනවා. ඒ ටාගට් එක කම්ප්ලීට් කරගොත් එහෙම එයාට අනිවාර්යයෙන්ම වැඩිපුර ගෙවනවා. මේ එහෙමනේ තියෙනවා ගාමර්ස් වල. එහෙම තමයි තියෙන්නේ. එයන්නේ ඉලක්ක සපුරාලීම මත ප්‍රසාද දීම නා ගෙවන්න පුළුවන්. හරිද? ඒ ව්‍යාපාරයේ විසින් ඇති කරගත දේ. ඒක කිසිම තැනක කියලා නැහැ. කිසිම නීතියක් නැහැ. මේ ඉලක්ක ටාගට් එක කම්ප්ලීට් කරවුවත් අනිවාර්යෙන් යාට ප්‍රසාද දීම නාවක් ගෙවන්න ඕනේ කියලා. තා වෙන්න පුළා මේ දවස්වල තියෙන මොනද නත්තල් වෙනවා නේද? ඒ නත්තල් වෙන නත්තල් බෝනස් ගෙවන්නවා. නත්තල් බෝනස් ගෙවන්න කියලා කොහෙවත් නීතියක් නැහැ. හරිද? නීති පොත්වල නැහැ. නත්තලට බෝනස් ගෙවන්න ඕන හැම සේවකෙකුටම කියලා. ඒක ව්‍යාපාරයේ විසින් ඇති කරගත්තද? ව්‍යාපාරයේ කවුරු හරි අතීතයේ හිටපු එක්කෙනෙක් නැත්නම් පටන් ගත්ත කාලේ ඉඳන් මොකක් හරි සම මොටිවේෂන් එකක් නේද කරන්නේ නේ? ඒ නිසා ඒ වෙනුවෙන් ඇති කරගත්ත දෙයක් වෙනුවෙන් නත්තරට මෙච්චර බෝනස් එකක් ගෙවනවා කියලා එයාලා හදාගෙන આવොත් එහෙම ඒක දීර්ඝකාලීනව ගෙවාගෙන යනවා. ඒක කරගෙන යනවා. ඒ පිළිවෙත හැමදාම කරගෙන යනවා. ඉස්සරහට කරගෙන යනවා. අදත් කරනවා ඉස්සරහටත් කරනවා. ඒ ව්‍යාපාරයේ හදාගත්තද? අන්න එහෙම ඇතෙන්න පුළුවන්. හරිද? ඒ වගේ දන්න ප්‍රතිපාදනයක් කරන්න වෙනවා. හරි? ව්‍යාපාරයක් තම කටයුතු සිදු කිරීමකින් පරිසරයට සිදුවන හානි සහානීය සංරක්ෂණය කිරීමට කිසියම් ප්‍රතිපූර්ණයක් සම්මුතියක් ඇති කරගන්නවා. හරි? මේක මම දවසක් කියලා ඇති. මේ කොරෝනා ගැන පැත්තේ තියෙනවා එක කම්පැනි එකක්. මට කම්පැනි නම මතක නැහැ. අපි ලෙක්චර් කෙනෙක් කිව්වේ මේ ඒ කම්පැනි එකේ තියෙන ඒකේ මේ බීම හදන කම්පැනි එකක්. මට නම මතක නැහැ මොකද්ද කියලා. එයාලා කරන්නේ එයාලගේ වීදුරු බෝතල් වලට එයාලා දාන බීම. හරිද? ඒ වීදුරු බෝතල් පිරිසිදු කරනවානේ. මේ පිරිසිදු කරනකොට එයාලා මේ ඔයාලා දන්න ඇති මේ බෝතල් වීදුරු බෝතල් වගේ දේවල් පිරිසිදු කරනවා. මොකද කරන්නේ? ජීවාණුකරණය නේද? අර උණු වතුර දාලා තම්බන්නේ. අන්න එහෙම එකක් කරන්නේ. අන්න ඒක කරනවා. හරිද? එතකොට ඒ සම්බන්ධයෙන් ලොකු විශාල වශයෙන් වතුර අවශ්‍යයි. හරිද? ගොඩක් වතුර ඕනනේ. මේක උණු කරලා ඒකේ මේ අර උෂ්ණත්වයක් තුළ අර බෝතල් ටික දාලා ඕකනේ කරන්නේ. අනේ විස බීජ නැති කරන එකනේ කරන්නේ. අන්න එහෙම කරනකොට ලොකු වතුර ප්‍රමාණයක් යනවා. හරිද? ඒව ඔක්කොම එළියට දැම්මොත් එහෙම එක පැත්තකින් වෙන්නේ මොකක්ද? විශාල වශයෙන් වතුර නාස්ති වෙනවා.
එක පැත්තෙන්. අනිත් පැත්තෙන් මේ පැත්තේ තියෙන පරිසර පද්ධතියට ලොකු හානියක් වෙනවා. හරිද? උණු වතුරට මේ එළියට දාන්න කෙරෙයිම අර දූෂණය. يعني ජරාවන කොහොමද ඒකේ තියෙන නේද අපි? සරලව කියනවනේ. ඉතින් ඒ ඔක්කොම එළියට දැම්මට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට අමතරව මේක මේ බෝතල් පිරිසිදු කරන්න ගන්න වතුර ටික යාලේ විහික් කරන්නේ නැතුව නැත්නම් එළියට දාන්නේ නැතුව යාලා කරන්නේ ඒ සම්පූර්ණ පද්ධතියේ තියෙන වතුර ටික ඔක්කොම එක තැනකට එකතු කරනවා. හරිද? එකතු කරලා ඒක නැවත පිරිසිදු කරනවා. හරි, නවත ඈ පිරිසිදු කරලා ඒ වතුර ආය ගන්නවා. ওই විදිහට දෙතුන් සැරයක් විතර ඒ වතුර ගන්නවා පාවිච්චි කරලා. අර එක පාරම විහික් කරන්නේ නැතුව. හරිද? එළියට දාන්න. අන්න ඒ වගේ දේවල් කරනවා. සමහර ව්‍යාපාර තියෙනවා වායු සංරක්ෂණය කරන්නේ එක එක ওই ගස් හිටවනවා, පැල හිටවනවා, ලොකුවට අර තොරන් ගහලා කරන්නේ නිකන් පැල හිටවනවා කියලා. හරිද? ඒකිනුත් කරන්නේ ගොඩක් වෙලාවට ඒ යාලට යාල විශාල වශයෙන් පරිසරයට හානි කරලා පස්සගෙනලා පැල ටිකක් හිටවනවා. එහෙමත් තියෙනවා. හරිද? එහෙම දේවල්ත් තියෙනවා. ඔයාලා වඩා බලන්න. හරිද? මම නංගම් කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා. හරිද? බොරු වැඩ ඒ වගේ. නැවුණාට තියෙන හොඳයි. ඒ වුණාට වැඩේ වෙන්නේ ඒ හදපු පැල තාම රූස්ස ගස් වෙලා නැහැ. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. බලන්න ඔය ගොඩක් වෙලාවට තියෙන්නේ එක එක අය කරන්නේ ලබුවට බැනර් ගහලා පැල හදන. ඒ හදන පැල එකක්වත් මේ යාලා දැකලා තියෙනවද? ලොකු ගස්සලා තියෙනවා. සමහර තැන්වල වටේට අර මේ පෙට්ටියක් වගේ එකක් ගහලා තියෙනවා. හැබැයි පැලේ නේ. ඒක මෙයාටලා කියන්නේ ඔක කරේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. හරිද? ඉතින් ඔය වගේ මේ පරිසර සංරක්ෂණය කිරීම වෙනුවෙන් යාලා ප්‍රතිපූර්ණයක් කරගෙන යන සම්මුතියක් විදිහට යාලා හදාගෙන ඉන්නවා නම් දීර්ඝකාලීනව කරගෙන යන්න අන්න ඒවට අපි කියන සම්මතයක වෙදීම. එයාලා හදානින්නේ ඈ. හරිද? නීතියක් නෙවෙයි. හරිද? මධ්‍යම පරිසර අධිකාරියෙන් එහෙම ගහපු නීතියක් නෙවෙයි. එයාලා හදාගෙන ඉන්නවා. අපි රුක් රෝපණයක් කරනවා. හරිද? අන්න ඒ වගේ. මොකක් හරි දෙයක්. එයාලා හදාගත්තද? ඒවට කියන සම්මතික වෙදීම. කියන්නේ ඒවට ප්‍රතිපාදනයක් අපිට කරන්න පුළුවන්. හරිද? ඒ වගේ වෙලාවකදී. එක්සැම්පල් එකක් දෙන්න. මේ වාහන අලෙවි කරන සමාගම තම වාහන අලෙවි කිරීමෙන් අනතුරුව නොමිලේ සේවා සැපයුවනේ. නොමිලේ සේවා සැපීමේ පුරුද්දක් අතීතයේ සිටම අනුගමනය කර ඇති විටකදී වර්තමානයේ අලෙවි කරන වාහන සඳහා දෙවෙනි සේවා සැපීමට ඇති බැඳීම පහත පරිදි ගැලපීම් කරන්න පුළුවන් කියලා. දැන් එයාලා ඒ කියන්නේ වාහන විකුණන සමාගමක් වාහනේ විකිණීමේ අනතුරුව නොමිලේ යන සේවා සැපයන. හරි, මොකක් හරි නොමිලේ සේවාවක් දෙන්න. එක්ක වාහනේ ගෙදිට ගෙනත් දෙනවා. හරි, එහෙමත් නැත්නම් එහෙමත් නැත්නම් ඒක ලියාපදිංචි කරලා නැත්නම් ලියාපදිංචි කරන්න අපිට උදව් කරනවා නම් අන්න ඒ වගේ මොකක් හරි සේවාවක් නොමිලේ දෙනවා. ඒ වෙනුවෙන් අන්න මාරෙන් අපිට ප්‍රතිපාදනයක් කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් ඇස්තමේන්දු කළා තියෙනවා. දැනට රුපියල් ලක්ෂ 3ක් වේ වෙන. ඒකට අපිට මේ විදිහට ඇස්තමේන්දු කරන්න පුළුවන්. සේවා සැපීම් වෙනම ගිණුම හර කරලා වෙන් කිරීමේ ගිණුම බැර කරන්න පුළුවන්. හරිද? ඒවට ප්‍රතිපාදනයක් කරගෙන යන්න ඕනේ. මොකද එදා අපි ඉඳී ඉඳන් කරගෙන එන දේවල්. හරිද? ඒවා ඉදිරියටත් කරගෙන යන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කලමනාකරුවෙක් තීරණය කරනත කලමනාකරුවන් තීරණය කරගොත් එහෙම ඒක මේ අවුරුද්දෙන් අවසන් කරනවා කියලා අයින් ප්‍රශ්නයක් නැහැ. මේ අවුරුද්දෙන් ඉතිපර කරනවා. ආයි ඉස්සරහට වෙන් කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මෙතනින් ඉවරයි. ආයි මේ අවුරුද්දේ උඩ ගැළපීම් කරන්න ඕන නම් කරනවා. නැත්තම් අවශ්‍ය නැහැ. හරිද? ඉස්සරහට කරගෙන යන්නවද නැද්ද කියන එක කලමනාකරුවන්ට තීරණය කරලා අයින් කරන්න පුළුවන් සම්මතික වෙයි. නෛතික බැඳීම් මෙහෙම බෑ. හරිද? නෛතික බැඳීමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කරන්න ඕන. ඒක කලමනාකරුවන්ට තීරණය කරන්න බෑ. ඒක කරනවද නැද්ද කියලා. කරන්න අනිවාර්යෙන් ඒක කරන්න වෙනවා. සම්මතික බැඳීම් එහෙම නෑ. කලමනාකරුවන්ට ඒක වෙනස් කරන්න පුළුවන්. ඕනනම් වහලා දාන්න පුළුවන්. නැත්නම් අයින් කරන්න පුළුවන්. නැත්නම් ඉස්සරහට කරන්න යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඊට පස්සේ ප්‍රතිපාදනයක් හඳුනගන්නේ. කොහොමද ප්‍රතිපාදනයක් හඳුනගන්නේ? ප්‍රතිපාදනයක් හඳුනගන්නේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් පහත කොන්දේසිය සපුරන නම් ඒක හඳුනා ගන්න ඕනේ. කොන්දේසිය කීපයක් තියෙනවා. එකක් තමයි ඒකකයකට අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ගැනීම. ඒක අතීතයේ වෙන්න ඕන එකක් සිදුවීම. හරිද? ඒ සිදුවීම අතීතයේ වෙන්න ඕන. ඒ සිදුවීම නිසා වර්තමානයේ අපිට බැඳීමක් තියෙනවා. හරිද? ඊයේ කොත්තුවක් කෑවොත් එහෙම අද බඩේ අමාරුවක් හැදෙන්න ඕන. එහෙමනේ තියෙන්නේ. ඒක වර්තමාන බැඳීමක් තියෙනවා. අද හැදෙනවා. හරිද? ඒ වගේ. හරි. අනිවාර්යෙන් අතීතයේ අපි කරපු දෙයක් නිසා තමයි වර්තමාන බැඳීමක් ඇති වෙන්නේ. හරිද? එහෙම බැඳීමක් ඇති වෙන්න ඕනි. එහෙමනම් ප්‍රතිපාදනයක් ඒක අඳුරා ගන්න වෙනවා. රයිට්. ඊළඟට එය බැඳීම බේරු නිදිමේ එක ප්‍රතිලාභ බැඳුණු සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යමේ භාවිතාවයක් තියෙනවා. ඒ බැඳීම අපි බේරුම් කරනවා නේ. බේරුම් කරනවා කියන්නේ නිදහස් වෙනවා. හරිද? ණය තුනස් කරනවා. නැත්නම් ණය වලින් ගැලවෙනවා. ඔක්කොම ටික බේරුම් කර. ඒ බැඳීමෙන් බේරුම් කරනකොට ආර්ථික ප්‍රතිලාභ බෙදෙන සම්පත්. ඒ කියන්නේ සල්ලි. සාමාන්‍යයෙන් අර්ථයක් ගත්තොත් එහෙම සල්ලි. හරිද? එහෙම නැත්නම් වත්කමක් වෙන්න පුළුවන්.
මොනවාහරි හරිද සරලව කිව්වොත් ඔයාලා ඉතින් කියන විදිහට සල්ලි ණයක් ගත්තොත් එහෙම වැඩිමක් තියෙනවා නම් ඒක බේරුම් කරනවා අනිවාර්යයෙන් සල්ලි වලින් අපි ගෙවන්නේ. ඒක ආර්ථික ප්‍රතිලාභව බෙදෙන සම්පත්. ව්‍යාපාරෙන් පිටතට ගලා යෑමේ භාවිතාවයක් තියෙන්න ඕන. ගලා යෑමේ නෙමෙයි ඈ ගලාගෙන යන්න ඕන. අනිවාර්යෙන් ප්‍රතිපාදනයක නම් ගලාගෙන යනවා. ඒක වෙන දෙයක්. හරිද? වැඩිමක් බේරුම් කරනකොට පොකට් එක හිසනවා. ඒකයි කියන්නේ පිටතට ගලා යෑමේ භාවිතාවයක් තියෙන්න ඕන. බැඳීමට අදාළ වටිනාකම පිළිබඳ විශ්වාසදායක ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙනවා. බැඳීම හරියටම අපිට කියන්න පුළුවන් වෙනවනේ මෙන්න මෙච්චරයි කිය. විශ්වාසදායක ලෙස ඇස්තමේන්තුක හරියටම කියන්නත් කිය. හරියටම කියන වචනේ හරියන්නේ නැහැ එතන. විශ්වාසදායක විදිහට ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙනවා. අඩමානෙන් කියන්න බෑ. මොකක් හරි එක එක සාක්ෂි මත හරිද අර කලින් කිව්ව නෛතික සාක්ෂි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිවෙන සාක්ෂි වෙන්න පුළුවන්. නීතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට තියෙන සම්මුතික බැඳීමක් වෙන මොකක් හරි හේතුවක් නිසා විශ්වාසදායක විදිහට අපිට මේක ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙනවා වෙයි කියලා හරි මොකක් හරි විශ්වාසදායක වෙන්න ඕන. හරිද? අවිශ්වාස කරන්න හැම හේතුවක් නැති වෙනවා. එහෙම බෑ. හරි අනිවාර්යෙන් විශ්වාසදායක ඇස්තමේන්තු කරන්න ඕන. හරි. ඊට පස්සේ බලන්න ප්‍රමිතියට අදාළ මේ ප්‍රමිතියට අදාළ නොවන වෙන් කිරීම තියෙනවා. හරිද? මේ ප්‍රමිතියට වෙන්න මේ කියන දේවල් ගන්න එපා. මොනවද? එකක්. පළවෙනි එක තමයි වෙරද ලැබිය යුතු දේ මත අපේක්ෂිත හානි කරන ලාභ වෙන් කිරීම අඩමණණය වෙන් කරන ඒවා. ඒවා ගන්නේ නැහැ. ඒවා ප්‍රතිපාදනයක් විදිහට සලකන්නේ නැහැ. හරිද? අඩමණණය වෙන් කිරීම ප්‍රතිපාදන වෙන්නේ නැහැ. හරිද? නැත්නම් හිතයි වෙන් කරන ඔක්කොම ප්‍රතිපාදන කිය. නෑ වෙන් කරන හැම එකක්ම ප්‍රතිපාදන නෙමෙයි. ඔය අඩමණණය සඳහා වෙන් කරනවා නම් ඒව ප්‍රතිපාදනයක් විදිහට සලකන්නේ නැහැ. හරිද? මොකද ඒවා අර කියන ලක්ෂණ තුරට ගැලපෙන්නේ නැහැ නේද? අපිට අතීත සිදුවීම් වල ප්‍රතිපලයක් ඇති වුණාට වර්තමානයේ ඒක බේරුම් කිරීමේදී ආර්ථික ප්‍රතිලාභ සහිත පිටතර ගලා යෑමේ එහෙම වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒ ප්‍රමිතියට ගැලපෙන්නේ නැහැ. ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක් විදිහට මේක ගන්න නැහැ. අනිත් එක තමයි ක්ෂය වෙන් කිරීම. හරිද? ක්ෂය වෙන් කරන එකත් ප්‍රතිපාදනයක් විදිහට සලකන්නේ නැහැ මේ ප්‍රමිතියට අනුව. හරිද? ක්ෂය වෙන් කරන්න ඒවා. ඊළඟට තොග හානි සඳහා වෙන් කරන ඒවා තියෙන්නේ. ඒවත් මේ ප්‍රතිපාදනයක් විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා ඔය කියන දේවල් හදිසිය හංසසල තිබ. හරි. පොඩක් විදිහට කරුණු කීපයක් දියලා මේන් ප්‍රතිපාදනයක් ලෙස සලකනු ලබන්නේ කියලා හර තිබ්බොත් මෙන්න මේ වගේ දේවල් දෙන්න පුළුවන්. හරිද? ඕවා දීලා ඒකක් අතර දාන්න පුළුවන් වගකීම් සාධක සඳහා ප්‍රතිපාදනය වෙන් කිරීම. එන වගකීම් සාතික තම ප්‍රතිපාදන තම වෙන් කරන්නේ අනිත් ඒවාට ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මේවා ගන්න එපා. සේවක පොරුණුව සදා සිදු කර ලබන වෙන් කිරීම ඔව ප්‍රතිපාදන අදාළ වෙන්නේ නැහැ. අලෙවි ප්‍රවර්ධන හා ප්‍රචාරණ සදා සිදු කර ලබන වෙන් කිරීම ඊළඟට නඩත්තු සහ අලුත්ටිය සදා සිදු කර ලබන වෙනත් මේ වෙන් කිරීම හරි ඒක අලුත්ටිය කිරීම කරන මෙන්න මේවා සම්බන්ධයෙන් කරන දේවල් මේ ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක් ලෙස සලකන්නේ නැහැ. හරිද? මොකද ඒවා වගකීම් නෙමෙයි. හරි. මොකද අඩමණණයි කියලා කියන්නේ වත්කම් නේද? එතකොට ක්ෂය කියලා කියන්නේ එතනත් ක්ෂය වෙන් කිරීම කියන්නේ ඒත් වත්කම්. තොග හානි සදා වෙන් කිරීම කියලා කියන්නේ ඒවා වියදම්. සේවක පුහුණුව වියදම්. අලෙවි ප්‍රවර්ධන ප්‍රචාරණය කියලා කියන්නේ ඒවත් වියදම්. නඩත්තු හා ලොතරිය කියන්නේ ඒත් වියදම්. එහෙනසම ඒවා වගකීම් විදිහට අපි සලකන්නේ නැහැ. රයිට්. ප්‍රමිතියට ඒවා අදාළ වෙන්නේ නැහැ. එනිසා ප්‍රතිපාදනයක් මේවට කරන්නේ නැහැ. හොඳද? එනිසා ප්‍රමිතියට මේව අදාළ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මෙන්න මේ කියන කොටස් ටික ප්‍රමිතියට අදීතු වෙන්නේ නැහැ කියන්නේ. හරි. ඊළඟට අසම්භාව්‍ය වගකීම්. මොකද අසම්භාව්‍ය වගකීමක් කියලා කියන්නේ? අසම්භාව්‍ය වගකීම. අසම්භාව්‍ය වගකීම්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොර අනාගත අවිනිශ්චිත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදු වීම හෝ නොවීම මත පමණ ඒවායේ බැඳීම තහවුරු විය හැකි බැඳීමකට අපි කියනවා අසම්භාව්‍ය වගකීමක් කියලා. අතීත ගනුදෙනුවක ලෙස ප්‍රතිඵලයක් විදිහට ඇති වෙනවා. හැබැයි ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොරයි. අපිට පාලනය කරන්න බෑ ඒක. හරි. ආයතනයට සම්පූර්ණ පාලනය කරන්න බැ. හැබැයි අනාගතයේ අවිනිශ්චිත සිදුවීම් එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. අනාගතයේ මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. හරිද?
ඒක එක සිදුවීමක් වෙන්නත් පුළුවන් නැත්නම් සිදුවීම් දෙකක් වෙන්නත් පුළුවන් හරිද එකක් හෝ දෙකක් ඇති වෙන්න පුළුවන් මත පමණ ඒවායේ බැඳීම තහවුරු විය හැකි ඒකේ බැඳීම තහවුරු වෙන්න පුළුවන් හැකි බැඳීම වලට කියන අපි අසම්භාව්‍ය වගකීම් කියලා ඔය විදිහට තමයි අසම්භාව්‍ය වගකීම් කියන එක නිර්වචනය කරලා තියෙන්නේ එක්සැම්පල් විදිහට දෙන්න පුළුවන් මෙහෙම එතන වෙනත් පාර්ශ්වයක් විසින් ව්‍යාපාරයෙන් නැත්නම් විසින් ලබාගත් ණය මුදලක් වෙනුවෙන් ව්‍යාපාරයේ අපවී ඇත්නම් වර්තමාන බැඳීමක් ඇතත් ආර්ථික සම්පත් පිටතට ගලා යෑමේ භාවිතාවක් නොමැති විට එය සම්භාව්‍ය වගකීමක් වේ. රටද කවුරු හරි වෙනත් පාර්ශ්වයක් විසින් අපි ලබාගත් ණය මුදලකට ව්‍යාපාරයේ අප වෙලා තියෙනවා. ඔක තනි ව්‍යාපාරවල බෑ සමාගම් වල පුළුවන්. රටද කාට කවුරු හරි එක්කනේ දැන් මේ ණය ගන්නකොට සමාගමට පුළුවන් අප වෙන්නේ. හරිද අපේට අත්සන් කරන්න පුළුවන්. එහෙම අපේට අත්සන් කරන්න වුණොත් එහෙම. ඒක අතීත ගනුදෙනුවක් නේ. අනිතියද ගනුදෙනුවක ප්‍රතිඵලයක් නිසා ඕන දැන් වර්තමානයේ අපි අප වෙලා ඉන්නවා. හරිද? අප වෙලා ඉන්නවා. හැබැයි නිසා අපිට වර්තමානයේ බැඳීමක් තියෙනවා. මොකද අනිවාර්යෙන්ම ඒ අදාළ අපි අප වෙලා ඉන්න පුද්ගලයා ණය ගිව්වේ නැත්නම් අපිට ණය ගෙවන්න වෙනවා. අපි කියන්නේ ඒ සමාගමන ණය ගෙවන්න වෙනවා. ඒ නිසා වර්තමානයේ බැඳීමක් තියෙනවා. හැබැයි ඒක ආර්ථික සම්පත් පිටතට ගලා මේ භාවිතාවයක් නෙමෙත. ඒ කියන්නේ අපිට ඒ බැඳීම තිබුණට අනාගතයේදී ඒ ආර්ථික සම්පත් පිටතට ගලා යමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපි ඕක ගෙවන්න ඕනේ අපි මොකද කරන්නේ? කවුරු හරි ණයක් ගත්ත එකට අපි අප වෙලා ඉන්නවනම් අපි ගෙවන්නේ නැහැ නේ එයා ගිවි නැහැ කියලා. අපි මොකද කරන්නේ? එයාට කියනවා කොහොම හරි ගෙවන්න කියලා. නේද? එයාට එයාම තමයි ගෙවන්නේ. හරිද? අපි ගෙවන්නේ අපිට බැඳීමක් නැහැ. බැඳීමක් තියෙනවා සරි. මේ ආර්ථික සම්පත් පිටතර ගලා යන්නේ අපි ගෙවන්නේ නැහැ. සම්භාවිතාවයක් නොමැති විට එක සම්භාව්‍ය වගකීමක් විදිහට සලකන. ඒ නිසා කාට හරි අප වෙලා හිටියොත් එහෙම ඒක ගිනුම්ගත කරන්න එපා. තෝගේ අපේට තියලා ණයක් ගන්නවා. ඕක ලස්සන ගිනුම්ගත කරන්න. තෝගේ අපේට තියලා ණයක් ගත්තාම කොහමද ගිනුම්ගත කරන්නේ? තොග ගිනුම බැර නේ? ණය ගිනුම හරද? ඉතින් තොග අප ගිනුම කරන්නේ ඕකම නද ඔබ කරනවා. එහෙම කරන්නේ නැහැ. හරිද? තෝගේ අපේට තියලා ඉඩම අපේට තියලා අපි ණයක් ගන්න. එහෙම ගත්තා කියලා ඒව ගලපන්නේ නෑ. ණය ගත්තොත් ණය මුදල ගලපනවා. ඉඩම අපේට තිබ්බ එක ගලපන්නේ නෑ. හරිද? තොගේ අපේට තිබ්බ එක ගලපන්නේ නෑ. අපි කාට හරි අප වෙලා හිටියොත් එහෙම ඒ අප වෙලා තියෙන වටිනාකම අපි ගලපන්නේ නෑ. නමුත් අපිට කරන්න පුළුවන් මොනවද කරන්න පුළුවන්නේ මේ සම්බන්ධයෙන් ගිනු මේ සටහනක් විදිහට දාලා පැහැදිලි කරලා තියන්න පුළුවන්. තොගේ අපේට තියලා අපි ණයක් ගන්න තියෙනවා. ඉඩම අපේට තියලා අපි ණයක් අරගෙන තියෙනවා. හරිද? අපි අප වෙලා තියෙන අහවල් එක්කන. හරි? අන්න එහෙම කරන්න පුළුවන් සටහනක් විදිහට දාලා විතරයි කරන්නේ ගැළපීමක් කරන්නේ නැහැ. මේවට කියනවා මොනවද? අසම්භාව්‍ය වගකීම් කියන. රුපියල් මිලියන 1ක වන්දියක් ඉන්න සේවකයෙකු විසින් ව්‍යාපාරය නිරියව නඩුවක් පවරා ඇති විටක නඩුව තීන්දුව අවනිශ්චිත බව නීචිතන් විසින් පවදන අසම්භාව්‍ය වගකීම්. නඩුව මං කිව්වේ කලින් නඩු දාන හැම නඩුවකටම අපි ප්‍රතිපාදනය දෙවන්නේ නැතනම් වන්දි ගෙවන්නේ නැහැ. එහෙම ගෙවන්නේ ගියොත් එහෙම අපිට හැමෝම නඩුදායක නේ. මේ දවස්වල නම් ෂෝක් වෙන්නේ. නඩුවක් දැම්මම සල්ලිනවනේ. ඒ නිසා කාට හරි නඩුවක් දෙන්න නම් මේ දවස්වල හොඳයි. සතේ නැතිවල ඉන්නේ නේ. ඒ නිසා එහෙම නැහැ. හරිද? නඩු දාන හැමෝටම අපි වන්දි ගෙවනවද? නැහැ. නඩුවකට වන්දි ගෙවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අද කියලා. නැත්නම් උසාව. එයා තමයි තීරණය කරන්නේ වන්දියක් ගෙවනවද නැද්ද කියන එක. ඒ නිසා මිලියනයක් නෙවෙයි මිලියන 20ක් නෙවෙයි ඕනතරම් සේවකයක් අපිට වන්දි ඉල්ලලා නඩු දෙන්නට ඒකේ ගෙවන්න ඕනේ නැද්ද නැත්නම් ඒ තීන්දුව සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් තියෙනවා නැත්නම් ඒකෙන් ආ ගෙවන්න ඕනේද කියලා හරියටම අපිට පැහැදිලි නැත්නම් සාක්ෂි නැත්නම් නීතිඥයම කියන්නේත් නැත්නම් ඕක ගෙවන්න වෙයි කියලා ඒක අසම්භාව්‍ය වගකීමක් ඒකට ගෙවීම කරන්නේ නැහැ හරිද එසේ ඒවා අසම්භාව්‍ය වගකීම් විදිහට සලකනවා right හැබැයි මේක අදී නීතිජවරු කිව්වා නම් මේකට අනිවාර්යෙන් ගෙවන්න වෙනවා කියලා. ආ එහෙනම් ඒක අසම්භාව්‍ය වගකීමක් වෙන්නේ නැහැ. ඒක ප්‍රතිපාදනයක් වෙනවා. හරිද? එනිසා ජුට්ටක් මතක තියාගන්න ළමයි. ඔයාලට සමහර වෙලාවට ඔහොම වෙන්න පුළුවන්. හරිද? ප්‍රතිපාදනය සහ අසම්භාව්‍ය වගකීම් කියන එක දෙක එකට කරලා දෙන්න පුළුවන්. එනිසා ඔයගෙ තියෙන උදාහරණ වලින් මතක තියාගන්න. හරිද? මේ නිර්වචන ලියන්න එන්නේ නැති වෙයි. හරිද? එනිසා උදාහරණ ටිකක් හොඳට මතක තියාගන්න. මෙන්න මේක මේකයි මේක මේක. මේ දෙක අතර තියෙන වෙනස මේකයි. හරිද? එනිසා උදාහරණ මේ දීලා තියෙනවා නේද? ඒ උදාහරණ පාඩම් කරගන්න. අනිත් එක තමයි තව එකක් ගන්න පුළුවන්. ගනුදෙනු කරුවෙකු විසින් ව්‍යාපාරයට පවරා ඇති නඩුවක තීන්දුව ව්‍යාපාරයට අවාසිදායකවත් එහි මූලධර්ම ඇස්තමේන්ත නිශ්චිතව සිදු කළ නොහැකි විටකදී එය සම්භාව්‍ය වගකීමක් වෙන්න පුළුවන්.
ඔන්න අපිට ගනුදෙනුකරුවෙක් ඉන්නවා. අපි මොකක් හරි භාණ්ඩයක් විකුණනවා, විකුණීම සම්මි කියනලා, ඒක නිසා ගනුදෙනුකරුව අපිට නඩු දානවා. හැබැයි ඒක අපිට අවසීනේ නේද? අපිට ඕනම අවස්ථාවක ඕනම පුද්ගලයෙක් ව්‍යාපාරයකට විරුද්ධව නඩුවක් දානවා කියන්නේ අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට වාසිදායක සිදුවීමක් වෙන්නේ නැහැ. ඒක අවාසි අපිට. හරිද? කියන්නේ අනිවාර්යයෙන්ම අධිකරණේ නඩුවක් දාගෙන තියෙන්නේ. නඩුවක් විභාග වෙලා තියෙන්නේ. ඔය වගේ වෙලාවකදී සමහර වෙලාවට පොඩි පොඩි කම්පැනි එකක් එහෙම වුණොත් බැංකු ලයක් එහෙම ගන්න ගියොත් දෙන්නේ නැහැ. හරිද? මොකද තාම උසාවියේ නඩුවක් තියෙනවා. අපිට ලොකු ප්‍රශ්න එනවා. හරිද? සමාජීය ප්‍රශ්න එනවා, ආර්ථික ප්‍රශ්න එනවා, ඒ වගේ ගොඩක් දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා නඩුවක් දැම්මා කියලා කියන්නේ ඒක අවාසියක් අපිට. විවිධාකාර පැත්තෙන් මූල්‍ය වෙන්න පුළුවන්, මූල්‍ය නොවන වෙන්න පුළුවන්. හැබැයි ඒ මූලධර්ම ඇස්තමේන්තුව නිශ්චිතව සිදු කරන්න බැරි නම්, හරිද, ඇස්තමේන්තු අපිට හරියට හදන්න බැරි නම් ඇයි මෙයා අපිට නඩුව දාලා තියෙන්නේ? හරිද? සමහරවට හේතුව කියන්නේ නැති කෑම විසවීම, හරි, එහෙම නැත්නම් ගත ප්‍රොඩක්ට් එකෙන් අපිට පාරිභෝගිකයාට හානි වෙනවා. මූලධර්මේ හරියටම ඇස්තමේන්තු කරගන්න බැරි නම් අපිට හරියටම කියන්න බැරි නම් හරියටම කියන්නේ නැත්නම් මෙච්චරක් ඕනි කියලා, හරිද, පන්දිය මෙච්චරක් ඕනි කියලා කියන්නේ නැත්නම්, හරිද, එහෙම මොකක් හරි හේතුවක් නිසා හරියටම ඇස්තමේන්තුවක් අපිට කරගන්න බැරි වුණොත් අන්න ඒ වගේ වෙලාවකදී අපි මේවට කියන අසම්භාව්‍ය වගකීමක් කියලා. හරිද? හරියටම අපිට කියා ගන්න බැරි නම් මේ ඇස්තමේන්තු කරගන්න බැරි නම් ඒක වන්දිය කොච්චරද? එහෙම නැත්නම් ඒකට වන්දියක් ගෙවා ගන්න වෙයිද? ඒ වගේ දේවල් හරියටම අපිට කියා ගන්න බැරි නම් ඒවට අපි කියනවා මොනවද? අසම්භාව්‍ය වගකීම කියලා කියනවා. රයිට්. ප්‍රතිපාදන සහ අසම්භාව්‍ය වගකීම අතර තියෙන වෙනසක්. මේ වෙනස මෙතන දීලා තියෙනවා. ඔයාලට පාඩම් කරගන්න ලේසි. අතර තියෙන කාලය හා ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වගකීම් වලට අපි කියනවා ප්‍රතිපාදනයක් කියලා. කාලය හා ප්‍රමාණය අවිනිශ්චිතයි. හරිද? කාලයයි ප්‍රමාණයයි අවිනිශ්චිතයි. හරියටම කියන්න බෑ. අසම්භාව්‍ය වගකීමක් කියලා කියන්නේ ආයතනයේ පාලනයෙන් තුරව අනාගත අවිනිශ්චිත සිදුවීම් එකක් හෝ වැඩි ගණනක් සිදුවීම හෝ නොවීම මත ඇතිවන බැඳීමක්. හරි? ප්‍රතිපාදනයක් නම් ඒක අවිනිශ්චිතයි කාලය හා ප්‍රමාණය. හැබැයි අසම්භාව්‍ය වගකීම් වල පාලනයකින් තොර ආයතනයේ පාලනයකින් තොරව අවිනිශ්චිත සිදුවීම් එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒ තුලින් ඇතිවන බැඳීමකට තමයි අසම්භාව්‍ය වගකීමක් කියන්නේ. ප්‍රතිපාදන උදාහරණයක් ගන්න බල වගකීම් සාධක සඳහා ප්‍රතිපාදනයක් වෙන් කිරීම. හරි? ඒක වෙන් කරන්න කාලය හා ප්‍රමාණය හැබැයි අවිනිශ්චිතයි. හැබැයි වෙන් කිරීමක් කරන්න වෙනවා. වර්තමාන බැඳීමක් තියෙනවා. ප්‍රතිපාද අසම්භාව්‍ය වගකීමක් ගත්තොත් එම් වගකීම් සාධක සඳහා ප්‍රතිපාදනයේ ප්‍රමාණය විශ්වාසදායි ලෙස ඇස්තමේන්තු කළ නොහැකි නම් අසම්භාව්‍ය වගකීම. හරියටම කියන්න බැරි නම් වගකීම් සාධක සඳහා කොච්චරක් වෙන් කරන්න ඕනි කියලා, කොච්චර ප්‍රමාණයක් වෙන් කර ගන්න ඕනි කියලා ඒක හරියටම කියන්න බැරි නම් ඒවට කියනවා අපි අසම්භාව්‍ය වගකීමක් කියලා. හරි? හරියටම කියන්න බැරි නම් කියන්න පුළුවන් වෙන්න. හරිද? හරියටම කියන්න පුළුවන් නම් ප්‍රතිපාදනයක්. හරියටම ඒක කියන්න බැරි නම් අසම්භාව්‍ය වගකීම. ප්‍රතිපාදනය නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි හඳුන ගන්න ඕන. හරිද? මොකද ඒක හරියටම අපිට කියන්න පුළුවන් නේ, හස්තමෙන්තු කරලා කියන්න පුළුවන් මෙන්න මෙච්චරයි කියලා. ඒ නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන එක හඳුන ගන්න වගකීමක්, අසම්භාව්‍ය වගකීමක් නම් හඳුනාගන්නේ නැහැ. හරිද? අසම්භාව්‍ය වගකීම නම් මූල්‍ය තත්ත්වේ හඳුනාගන්නේ නැහැ. අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තුල වගකීමක් ලෙස හඳුනාගන්නේ නැහැ. ඒවා මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම බවුණක් ප්‍රමාණ අතර ආර්ථික ප්‍රතිලාභ පිටතර ගලා යමේ භව්‍යතාව ඉතාම දුරස්තන හෙළිදරව් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, දුරස්ත කියලා කියන්නේ ඒක පිටතර ගලා යමේ හැකියාව නැත්නම් ගොඩාක් ඈතින් නම් තියෙන්නේ. හරිද? වෙන්නේ නැහැ වගේම නම් ඒක ලියන්න ඕනෙත් නැහැ කියලා තමයි කියන්නේ. හරිද? ඒ නිසා අසම්භාව්‍ය වගකීම් කිසිම වෙලාවක මූල්‍ය තත්ත්වේ හඳුනගන්න එපා. හරිද? එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම් කරන්නේ නැහැ අසම්භාව්‍ය වගකීම් වල. හරිද? ප්‍රතිපාදන වලට තමයි ගැළපීම් කරන්නේ. අසම්භාව්‍ය වගකීමකට කිසිම වෙලාවක ගැළපීමක් කරන්නේ නැහැ. ඒවා නිකන් සටහනක් විදිහට ලියලා දාන්න. හරිද? අසම්භාව්‍ය වගකීම් හඳුනා ගැනීමට පොරොන්දීසි. එකක් තමයි ආයතනයේ සම්පූර්ණ පාලනයකින් තොරවීම, අතීත සිදුවීම් ප්‍රතිපලයක් වෙන්න ඕන, බැඳීම පීවීදී ව්‍යාපාරයේ සම්පත් පිටතර ගලා යන භව්‍යතාවයක් නැති වෙන්න ඕන, වැදීමේ වටිනාකම පැහැදිලිව තක්සේරු කරන්න බැරි වෙන්න. ඔය වගේ මෙන්න මේව තමයි කොන්දේසි විදිහට තියෙන. හරි, ඔය සාමාන්‍ය ටිකක් මතක තියාගන්න එච්චරයි. අසම්භාව්‍ය වත්කම්. මොකද්ද අසම්භාව්‍ය වත්කමක් කියලා කියන්නේ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වන ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොර
අනාගත අවිනිශ්චිතතා සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදු වීම හෝ නොවීම මත පමණක් එහි පැවැත්ම තහවුරු කරන විය හැකි වත්කම් අසම්භාවයේ වත්කම් ලෙස හැඳින්විය හැකිය. වගකීම්වලම විරුද්ධ පැත්ත තමයි අසම්භාවයේ වත්කම් කියලා කියන්නේ. හරිද? අසම්භාවයේ වත්කම් නිර්වචනයයි වගකීම් නිර්වචනයයි දෙකම එකයි. පොඩි පොඩි වෙනස්කම් කරයි තියෙන්නේ. එනිසා ওই දෙකම පාඩම් කරගන්න වෙනස්කම් පොඩ්ඩක් එහෙට මෙහෙට දාගත්තා නම් හරි. ඒ දෙකම එකම. හරිද? විරුද්ධ පැත්ත තමයි තියෙන්නේ. රයිට්. එක්සැම්පල් එකක් විදිහට දෙන්න පුළුවන්. ව්‍යාපාරයේ විසින් වන්දීන්ලා වෙනත් පාර්ශ්වයකට විරුද්ධව නඩුවක් දාලා තියෙන විටක එහි තියෙනවා ලැබෙන තෙක්කilla ඇති වන්දි මුදල අසම්භාවයේ වත්කමක් වී කියලා තියෙනවා. හරිද? අපි අපිට මේ අපි විරුද්ධව විශේෂයෙන් අර මොනවද මේ අපේ ගුඩ්විල් එක හරි එහෙම නැත්නම් ට්‍රේඩ්මාක් එක හරි නැත්නම් වෙළඳ ලකුණ ඒක අරගෙන ට්‍රේඩ්මාක් එක අරගෙන වෙන කෙනෙක්ගේ එකට දාගෙන එයා බිස්නස් කරා. අන්න අපේ වෙළඳ ලකුණ අනවශ්‍ය නැසම් අපෙන් අහන්න නැතුව එයාලා පාවිච්චි කරනවා. හරිද? අන්න ඒ වගේ වෙලාවකදී අපිට නඩු කියන්න පුළුවන්. මෙයා අපේ මේ ට්‍රේඩ්මාක් එක අරගෙන තියෙනවා. හරිද? ඒ වගේ වෙලාවකදී අපිට හැබැයි හැම දඬු දාලා තියෙන විදිහට තීන්දුව ලැබෙන තෙක් එල්ලා තියෙන වන්දි මුදල අසම්භාවී වත්කම. හරිද? මොකද අධිකරණය තමයි තීන්දුව කරන්නේ මේක දෙනවද නැද්ද කියලා. හදිසි හෝ අධීක්ෂ මේ කවුද නීතිඥවරු කිව්වොත් එහෙම ඕකට අපිට වන්දි ලැබෙනවා කියලා ඒක අසම්භාවී වත්කමක් වෙන්නේ ඒක ප්‍රතිපාදනයක් වෙනවා. හරිද? එහස අපි ඉල්ලලා තියෙන එකක් ඈ. හරි? කවුරු දුන්න එකක් නෙවෙයි. හරිද? අපි කහගෙන් හරි කාට හරි විරුද්ධව අපි නඩුවක් දාලා වන්දි ඉල්ලනවා. ඒ වගේ වෙලාවකදී ඒ වන්දිය දෙනවද නැද්ද කියන එක අවිනිශ්චිතයි නං ඒක හරියටම කියන්න බැරි නම් ඒවා සම්භාව්‍ය වත්කම් විදිහට අපි සලකනවා. හරි. එතකොට සම්භාව්‍ය වත්කමුත් ව්‍යාපාරයේ ගැළපීම් කරන්නේ නැහැ. හරිද? මූලික ප්‍රකාශන වල ගැළපීම් වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ සතු වෙළඳ නාමයේ වෙනත් පාර්ශ්වයක් විසින් වැද්ද ලෙස භාවිත කිරීම සහ ඒට වන්දිලා නඩු කරනවා. රයිට්. අසම්භාව්‍ය වත්කම් මූලික තත්ත්ව ප්‍රකාශනයේ ගැළපන්නේ නැහැ. එනස ආර්ථික ප්‍රතිලාභයට ගලා ඒමක් අපේක්ෂා කරන්නේ නම් පමණක් සටහනක් මගින් එදරෝ කිරීම ප්‍රමාණවත් වෙනවා කියලා කියනවා. හරි. මෙනුම් කිරීම ගැන තියෙන මෙතන ආරම්භ මේක මම දෙන්නම් පස්සේ ගිහිල්ලා ගන්න. එතකොට බලන්න. හරිද? හෙළදරව් කිරීම අංගේ දේවල් තියෙනවා. ඕවා තමයි මේ ස්ටේෂන් වල මතක තියාගන්න ඕන කරුණු විදිහට තියෙන්නේ. හරි. මේ ටික පොඩ්ඩක් අස්සේ බලා ගන්න. එතන තියෙන සංකල්ප සර් මේකේ ලෙසන් එක මිට කලින් කරපු එක තියෙනවා. ඒක රෙකෝඩින් එක. ඒක පොඩ්ඩක් අරගෙන බලන්න. ඒක පැහැදිලි කරලා තියෙනවා එතන. රයිට්. එක්සර්සයිස් මේකේ තියෙන අභ්‍යාස ටික කරන්න වෙන්නේ නේද? හරි. අපි බලමු ඔයාලා දීලා තියෙන ටියුට් එකේ ඒ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික බලන්න. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ටියුට් එකේ. හරි. ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදනයක් හඳුනාගෙන ඉස්සේ විවිධ කොන්දේසි මොනවද කියලා. රයිට්. අපි කතා කරන්නේ කොන්දේසි ගැනනේ. එතකොට උත්තර ඔයාලට කියන්න පුළුවන් වේ. මොනවද කොන්දේසි? හරි. හඳුනා ගන්න ඕන මොනවද කොන්දේසි? හරි. කොන්දේසි තමයි එක. ඒක එක එකට අතීත සිදුවීම් ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. එහෙම බැඳීම බේරුම් කිරීමේදී ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ව්‍යාපාරයේ පිටතට ගලා යාමේ භාවිතාවයක් තියෙන්න ඕනේ.
වැදීමට අදාළ ආරක්ෂණාකම් පිළිබඳ විශ්වවිද්‍යාලය ලෙස ඇස්ටිමේන්තු කළ හැකි වීම. ඒක තමයි පළවෙනි එකට උත්තරේ වෙන්නේ කොන්දේසි. හරි. ඒක තමයි කොන්දේසි වගකීම් නැත්නම් මේ වගකීම් ප්‍රතිපාදනය. හඳුනා ගැනීමද ඉටෙන්න ඕන කොන්දේසි. ප්‍රතිපාදනය ගැතිවිය හැකි ආකාරයේ වර්තමාන බැඳීම් වර්ග කර වර්ග දෙක නම් කර එකිනෙක බැඳීම් වර්ගය සඳහා උදාහරණයක් බැගින් සඳහන් කරන්න කියලා. අපිට වර්ග කරන්න පුළුවන් බැඳීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවද? සාමූහික බැඳීම් සහ නෛතික බැඳීම්. හරි, බැඳීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. නෛතික බැඳීම් සහ සාමූහික බැඳීම්. එතකොට සාමූහික නෛතික බැඳීමක් කියලා කියන්නේ කිවිසුමක් මගින් හෝ නීති පද්ධතියක් මගින් හෝ වෙනත් ව්‍යවස්ථාවක් මගින් ඇතිවන බැඳීම් වලදී කියන අපි නෛතික බැඳීම්. හරිද? උදාහරණයක් විදියට දෙන්න පුළුවන්. ගිවිසුමක් මත ඇතිවන බැඳීම් නේද? නැය නීතියක් හෝ පනතක් මගින් ඇතිවන බැඳීම්, වෙනත් නීතියක් හෝ ක්‍රියාකාරමක් මගින් ඇතිවන බැඳීම්. හරි, ඒවා ටිකක් විශේෂයෙන් මතක තියාගන්න. මේවා තමයි එන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මේක මෙහෙම වෙන්නේ නැහැ. හරිද? MCQ ප්‍රශ්නේ ගොඩක් විනාශ කරලා දෙන්න පුළුවන් ඒ විදිහට. ඔය කියන කාරණා කොටස. හරිද? සත්‍ය අසත්‍ය බව ලියන්න. හරි. එහෙම නැත්තම් හරියට තෝරන්න ABC දාලා එහෙම දෙන්න පුළුවන්. ඊළඟට සම්මුතික බැඳීම් ගත්තොත් එහෙම සම්මුතික බැඳීමක් කියලා කියන්නේ ව්‍යාපාරයක් විසින් අතීත කිනම් කාල පරිච්ඡේද ගණනාවකදී පිළිපදින ලද පිළිමතක් මතකෝ ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිපත්තියක් මත බාහ්‍ය පාර්ශ්වයකට යම් කිසි වගකීමක් ඉටු කිරීමට සිදු වී නම් මේ සම්මුතික බැඳීමක් විදිහට සලකනවා. උදාහරණ විදිහට දාන්න පුළුවන් ඉලක්ක සැපිරීම සපුරාලීම මත සේවකයන්ද ප්‍රසාද දීම නම් ගෙවීම ඇති කරගත් එකකටම. බැඳීම් වර්ග දෙක නම් කරලා ඒ දෙක විදිහට පැහැදිලි කරලා උදාහරණයක් ගන්න ලියන්න. LK37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්ක ප්‍රමිතියට අනුව පහත කුමන අවස්ථාවේදී හෝ අවස්ථාවකදී සමාගමක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ප්‍රතිපාදනයක් හඳුනා ගන්න ලබන්නේද කියලා අහලා තියෙනවා. පළවෙනි එක කියනවා වසරක වගකීම් සහතිකයක් සහිතව භාණ්ඩ විකීම ප්‍රතිපාදනයක් විදිහට හඳුනා ගන්නවද? ඔව්, වගකීම් සහතික සඳහා වෙන් කිරීම අනිවාර්යෙන් ප්‍රතිපාදනයක් විදිහට හඳුනා ගන්න. ඒක කටපාඩම් කරලා තියාගන්න එක කොහොමවත් වෙනවා. හරිද? ඇයි කියලා හඳ එක වෙනවා. හරි, ඒවත් තියාගන්න. හරිද? හේතුව දැන් නැතුනට කවන්නේ. මම කියන්නේ උදාහරණේ හරි මතක තියාගන්න. ඇයි කියලා හඳ එපා කියන්නේ. හරිද? හරි, ඒවත් එහෙම ඇයි කියලා හඳ එපා. ඒක වෙනවා. හරිද? ඒක ප්‍රතිපාදනය. ඒක වෙනවා. හරි. එහෙමත් මතක තියාගන්නනේ. දේපල පිළිතා උපකරණ ක්ෂය කිරීම ඒක ප්‍රතිපාදනයක් වෙන්නේ නැහැ. හරිද? ඒව ප්‍රතිපාදන නෙමෙයි. විකුණනලද දෝෂ සහිත බාන අලුත් විදියක් කිරීමට අතීත පරිච්ඡේදවල අනුවත් බාර ගැනීම. ඔව්, ඒක කරන්න වෙනවා. හරිද? ඒ වගේ අපි කියන සම්මුතික බැඳීමකට තව උදාහරණයක්. විකුණලද දෝෂ සහිත බාන අලුත් විදියක් කිරීමට අතීත පරිච්ඡේදවල අනුව බාර ගැනීම. අතීතයේ අපි ගිවිසුම් ගත වෙලා හරි නැත්නම් අතීතයේ කරගෙන ආපු පිළිවෙතක් නිසා මේ විකුණන බාණ්ඩවල හරි දෝෂයක් ඇති වුණොත් එහෙම අපි ඒක හදලා දෙනවා කියන සම්මුතික බැඳීමක් ඇති කරගෙන තියනවනම් ඒව අනිවාර්යයෙන්ම ප්‍රතිපාදනයක් විදියට සලකන්න. හරි. හතර සේවක වන්දිය සඳහා වෙන් කිරීම. සේවක වන්දිය සඳහා වෙන් කිරීම ඒක ගන්නේ නැහැ නේද? සේවක වන්දිය සඳහා වෙන් කිරීම ගන්නවානේ. ගන්නවා. සේවක වන්දිය සඳහා වෙන් කිරීම ගන්නවා. ඔව්, සේවක වන්දිය හරි ඒකත් ගන්නවා. හරි, සේවකෙක් අපිට විරුද්ධ නඩුවක් දාලා තියෙනවා. දේපල පිළිතා උපකරණ ක්ෂය සඳහා වෙන් කිරීම. දේපල පිළිතා උපකරණ ක්ෂය වෙන් කිරීම ඒකත් ගන්නවා. ද නෑ, එක ගන්න නෑනේ. සෙවෙන් කිරීම ඒවා ගන්නේ නෑ. ඒවා මේ ප්‍රතිපාදනයක් විදිහට අපි සලකන්නේ නෑ. හතරවෙනි කරනවා සීමිත ගමකේ පොදු සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව බාහිර විකුණන ලබයි. SI21 4 එක දිනට වගකීම් සහතික සදා ප්‍රතිපාදන රුපියල් 525,000ක් විය. SI22 3/31 දිනේ අවසන් වර්ෂය සඳහා ගෙව වගකීම් සහතික වියදම සහ හඳුනාගත් වගකීම් සහතික වියදම පිළිබඳව රුපියල් 375,000 සහ 650,000ක් වේ. 2022 3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හඳුනාගත් යුතු වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ කොපමණද කියලා. හරි, බලන්න.
මේක හදන්න මේ ගාන තියෙන්නේ. එතකොට මේ ගාන හදන්න ඔයාලා ඉස්සරලා කීකින් උගක් හදාගන්න. හරිද? පොලිම කීකින් උගක් හදාගන්න. Right, plug up the end. මුලින්ම දිහා තියෙනවා වගකීම් වසරක වගකීම් සරණයේ සහිත භාණ්ඩ විකුණනවා 2021 4 1 දින වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ 525,000ක් විය. ඒ කියන්නේ මේ ආරම්භක ශේෂය තිබිලා තියෙනවා 525,000. මේ ආරම්භක ශේෂය වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයෙන් වෙන් කරලා තියෙන මේක වගකීමක් නේ. ඒ නිසා මේ ගිණුමේ බැර පැත්ත ලියන්න ශේෂය ඊගේ 525 එක ලියන්න මුදල් 375. හරි, මුදල් 375. ගෙව් එක හරකට. ඒක මුදල් ගිනුම බැර වෙලා වගකීම් සහතික ගිනුම හර වෙනවා. ඊට පස්සේ හඳුනාගත් වගකීම් සහතික වියදම. හඳුනාගත් වගකීම් සහතික වියදම කියන්නේ වර්ෂයේ වගකීම් සහතික වියදමට. හරිද? වර්ෂය තුළ වගකීම් සහතික වියදම. ඒක ලාභාලාභ ගිණුම හර කරලා වගකීම් සහතික ගිණුම බැර කරනවා. මෙයන්න ලාභාලාභ කියත් 6,550. ඒක තමයි ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීම් වියදම් යටතේ වගකීම් මේක දෙන්නේ මොනවටද? මේ විකුණු භාණ්ඩ සම්බන්ධයෙන්නේ. ඒ නිසා ඒක බෙදා හැරීමේ වියදම් වලට එන්නේ. බෙදා හැරීමේ වියදම් යටතේ වගකීම් සහතික වියදම කියලා හඳුනාගන්නේ 650. ඒකයි අපි ලාභාලාභ කියලා ලියන්නේ. හරිද? ඒක තමයි වගකීම් සහතික වියදම විදිහට හඳුනගන්නේ. හරිද? මුදලෙන් ගෙවන එක එහෙම නෙමෙයි. හරි, වියදම විදිහට ගන්න කියලා 650. මේක තමයි බෙදා හැරීමේ වියදම් යටතේ වගකීම් සහතික වියදම විදිහට ලියන්නේ. හරිද? ආවි මොළය තත් ප්‍රකාශනයේ හඳුනාගත්ත වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය කොච්චරද කියලා මේ ගිණුම දැන් බැලන්ස් කරන්න. මේක බැලන්ස් කරනවා මෙතන වෙනවා 525. එකතු කරනවා 650. එතකොට එනවා 1,175. හරිද? ඒක මේ වෙනම ලියනවා 1,175. එකෙන් 375 කඩ කරනවා. එතකොට එනවා 800ක් එනවා. මේ 800 තමයි ශේෂය භාගය යන්නේ. මේ 800 තමයි මූල්‍ය තත් ප්‍රකාශනයේ නිරූපණය කරන්න ඕනේ ශේෂය. හරිද? මූල්‍ය තත් ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ. හරිද? ජංගම වගකීම් යටතේ අපි ලියනවා වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය රුපියල් 108යි 800. හරිද? මේක වෙනත් මොනවාද? ජංගම වගකීම් වල තියෙනවා සටහනක් අපි දාන්නේ මොකද්ද? වෙනත් ගෙවිය යුතු දෙයක් කියන. අන්න ඒ වෙනත් ගෙවිය යුතු දෙයක් කියන සටහනේ මෙන්න මේක ලියන්න බලන්න. හරි? 391 එකට මූල්‍ය තත් ප්‍රකාශනය හඳුනා ගන්න ඕනේ. 800ක වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය. නැත්නම් වෙන්නේ. හරි, වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන තමයි. ඒක අර වෙනත් ගෙවිච්ච දෙයක් කියන සටහනේ ලියන්න. මේක ලියන්න කොහොමද? ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වේදම් යටතේ. හදා ගන්න. අපේ හැදෙන ඉතනක් එහෙම තියනවා නම් අහන්න. පස්වෙනි ප්‍රශ්නය සීමිත නිශ්ශංක පොදු සමාගම වසරක වගකීම් කාලයක් සහිතව භාණ්ඩ අලෙවි කරන අතර
විස්සමසේකේ 4.1 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය රුපියල් ලක්ෂ 9ක් වූ අතර 2022 3/31 දින අවසන් වර්ෂය තුළ වගකීම් සහතික වෙනුවෙන් ලක්ෂ 5ක් මුදලින් ගෙවා ඇත. 2022 3/31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය රුපියල් ලක්ෂ 8කි. 2022 3/31 දින අවසන් වර්ෂය සඳහා වගකීම් සහතික වියදම කොපමණද කියලා. හරි මේ විදිහට ආයෙත් තීකිනුවක් හදාගන්න. හරි. මේ වගේ ගණන් හදනකොට තීගිනුමක් ගහලම හදන්න. ඒක වාසි වලට නැත්තම් මේ තරදින්නේ. වගකීම් සහතික මත ප්‍රතිපාදක. තමයි එන්කිරීම් කියලා කියන්නත් පුළුවන්. හරි. ආරම්භක ශේෂයේ දීලා තියෙනවා 4.1 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ ලක්ෂණ 9. මේ ආරම්භක ශේෂය. හරිද? ශේෂයේ ගැටපැත්තේ ලියන්නේ 900. වාර්ෂික සඳහා වගකීම් සහතික වෙනුවෙන් ලක්ෂ 5ක් මුදලින් ගෙවලා තියෙනවා. ඒක හර කරනවා මුදල් කියලා ලක්ෂ 5ක්. හරි ලක්ෂ 5ක් මුදල් කියලා හර කරනවා. ගෙවල තියෙන එක හර කරනවා. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 2022 3/31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ ලක්ෂ 8යි කියලා දෙලා තියෙනවා. ඒ වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය කියන ලක්ෂ 8 මෙන්න මෙතන අවසාන ශේෂය විදිහට ගන්න ලක්ෂ 8. හරිද? ශේෂය පාගේ විදිහට ගන්න ලක්ෂ 8. අපෙන් ඉල්ලන්නේ වියදම කොච්චරද කියලා නේද? ලාභාලාභ ප්‍රකාශනයේ යන කාරණ තමයි අපෙන් ඉල්ලන්නේ. හරි මේක භාග ගන්නකොට දැන් මෙතන බැලන් දෙන්න මෙතන 8යි කියලා දාන්න තමයි 1300. මෙතන 1300. එතන නෝන ලාභාලාභ දිටිනවා 400. වගකීම් සහතික වියදම විදිහට ලාභාලාභ ප්‍රකාශනයේ බෙදා හැරීම් වියදම් වලට යන්නේ කේද ලක්ෂ 4යි. හරි ලක්ෂ 4යි. මේ ලක්ෂ 8යි වගකීම් ශේෂය පාගය නේ කියනවා ජංගම වගකීම් වල වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ ලක්ෂ 8යි. මේක හරියට වගකීම් සහතික ප්‍රතිපාදනය කරන එක අර අඩමාර ණය වෙන කරනවා වගේම තමයි. හරිද? ඒක වගේමයි මෙන්න මේ හයවෙනි එක කියනවා සීමිත කපිලපතු සමාගම වසරක වගකීම් සහතික කාලයක් මත භාණ්ඩ විකුණන අතර පසුගිය වර්ෂයේ විකුණූ භාණ්ඩ වෙනුවෙන් රුපියල් 450,000 වගකීම් සහතික වියදම් ප්‍රවර්තන වර්ෂය තුළ වැය කොට ඇති අතර එය බෙදා හැරීමේ වියදම් තුළ ඇතුළත් වේ. ප්‍රවර්තන වර්ෂයේ වගකීම් සහතික වියදම විකුණුම් වලින් 10%ක් ලෙස ඇස්තමේන්තු කර ප්‍රතිපාදනය කළ යුතුය. වාර්ෂික මුල විකුණුම් 4800ක් වන අතර 2021 2022 4/1 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 4,20,000ක් වේ. 2022 3/31 දිනේ අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල සිදු කළ යුතු ගැළපීම් දක්වන්න කියලා තියෙනවා. ඉස්සරහා මේ වගකීම් සහතික දිනුම හදාගන්න. හරි මුලින්ම වගකීම් සහතික විදුම හදාගන්න. ඊට පස්සේ තමයි අපි ගැළපීම් කරන්නේ. හරිද? ප්‍රතිපාදන ගියේ. ආරම්භක ශේෂය දීලා තියෙනවා 4.1 තිබුණලු ප්‍රතිපාදනයේ විදියට 420ක්. හරිද? ශේෂය ඊගේ 420ක් තිබිලා තියෙනවා ආරම්භක ශේෂයේ විදියට. හරි. ඊට පස්සේ ගියවුරුද්ද වෙනුවෙන් අපි ගෙවලා තියෙනවා 450. සාමාන්‍ය වගකීම් සහතික ගෙවන්නේ එහෙම. හරිද? මේ අවුරුද්දේ අපි වගකීම් සහතික විදිහට වෙන් කරන ප්‍රමාණය ගෙවන්නේ ඊළඟ අවුරුද්දේ. මේ අවුරුද්දේ ගෙවන්න බෑනේ. ඒ ගෙවන්න බැරි. අපි ඒක කලචිතේක අවසානයේ වෙන් කරන්නේ නැත්නම් භාණ්ඩ වික්කට පස්සේ නේද වෙන් කරන්නේ. එතකොට කැඩෙන්නේ ඊළඟ අවුරුද්දේනේ. එනිසා ඊළඟ අවුරුද්දේ තමයි ගෙවන්නේ. එතකොට කලින් වෙන් කරලා තියෙනවා. ගියවුරුද්දේ වෙන් කරලා තියෙනවා 420ක්. හරිද? ඒ වෙනුවෙන් අපි මේ අවුරුද්දේ 450ක් ගෙවලා තියෙනවා.
හරිද? ඒ ගෙවපු 450 මුදල් කියලා බැර කරන්න මේ හර කරන්න ගෙවපු සම්පූර්ණ ගාන 450. හරි. ගෙවපු සම්පූර්ණ ගාන විකුණු ගාන වෙන්නේ 450ක වගේ සාධක වේලා ප්‍රවර්තන වාර්ෂික කරලා ගෙවයි. ඒ ගෙවපු එක මොකද කරන්නේ? ඒක මේ බැර මේ හර හර කරන්න වගකීම් සාධකවල ප්‍රතිපාදන ගිනු. හරි මෙතන අවුට් එකක් තියෙනවා. හරි ඒ කියන්නේ 420 අපි වෙන් කළ තියෙන අපි 450 ගෙවලා දෙන. කියන්නේ වැඩිපුර රුපියල් 30ක් ගෙවලා දෙන. ගියවරෝදී අපි අඩුවෙන් වෙන් කළා තියෙනවා. හරිද? ගියවරෝදී අඩුවෙන් වෙන් කළා තියෙනවා. තියා. ඊට පස්සේ කියනවා වාර්ෂික ප්‍රතිපාදනය කරන්න ඕනි මුදල වාර්ෂික විකුණුම් වලින් 4800යි. නෑ නෑ. විකුණුම් වලින් 10%ක් ඇස්ටිමේට් කරලා ප්‍රතිපාදනය කළ යුතුයි කියලා දීලා තියෙනවානේ. ආ ඒක කරන්නේ වර්ෂයේ විකුණු වටිනාකම 4800 නේ. ඒ 4800ට 10%ක් බලන්න. 4800යි මුළු විකුණු වටිනාකම. ඒ විකුණු වලින් 10%ක්ලු ප්‍රවර්තන වර්ෂයේ වගකීම් සාධක වියදම් වේ. එනිසා 10%ක් බලන්න 480. මේ 480 තමයි වෙන් කිරීම විදිහට වෙන් කරන්න ඕන. හරිද? වියදම නෙමෙයි ඈ. ප්‍රතිපාදනයේ විදිහට වෙන් කරන්න ඕනේ කොච්චරද? 480. ඒ 480 මෙතන වගකීම් සාධක ගිරුමේ ශේෂය පාගේ කියලා. 480 දාන්න. හරිද? තේරුණාද? මේක කියනවා වගකීම් සාධක සඳහා ප්‍රතිපාදනය කරන්න ඕන 10%ක් වාර්ෂික විකුණුම. වාර්ෂික විකුණුම් තියෙන 4800යි 4800 10%ක් කියන්නේ 480. ඒ 480 වගකීම් සාධක මත ප්‍රතිපාදන විදිහට ටීගිනෙමෙන් අයින් කරන්න 480ක් හරියට. දැන් ඕක බැලන්ස් කරනවා. දැන් තමයි මේක බැලන්ස් කරන්නේ. මේක බැලන්ස් කරනවා මෙතන එනවා 480යි 450යි 930ක් එනවා. හරි 930යි. ලාභාලාභ වෙනම් ගෙනියන්න ඕන ගන්න තමයි මෙතනින් ඔන්න අපි හොයා ගන්නවා. හරිද? කෙනින්ම ලාභාලාභ විදිහට මේ 480 දාන්න එපා. ප්‍රතිපාදනය කරන එක අනිවාර්යෙන් වගකීම විදිහට තමයි සලකන්නේ. හරි ප්‍රතිපාදනය කරන්න කියලා කිව්වොත් ඒක වගකීම විදිහට භාගය යනවා. හරි ලාභයට යන්නේ නැහැ ඒක. හරි ලාභයට යන ගන්න හොයාගන්නේ මෙතනින්. 930 අඩු කරන්න 420ක් එතකොට යනවා 510ක් යනවා ලාභාලාභ. හරි ලාභාලාභ විදිහට යනවා කියද? 510ක් යනවා ලාභාලාභය. හරිද? එහෙනම් ගැලපීම් කළ යුතු ගැලපීම් දක්වන්න කියලා කියන්නේ. ගැලපීම් ගැලපීම් විදිහට ගත්තාම අපිට කොටස් දෙකකට මේ ගැලපීම් ලියන්න පුළුවන්. එක පැත්තක ලියන්න පුළුවන් මූල්‍ය තත්ත්වයට. මොනවාද මූල්‍ය තත්ත්වයට? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියනවා වගකීම් සාධක සඳහා ප්‍රතිපාදන. කොහෙද ලියන්නේ? ජංගම වගකීම් වල. වගකීම් වල වගකීම් සාධක සඳහා ප්‍රතිපාදන නැත්නම් වෙන් කිරීම කියලා ලියන්න පුළුවන්. කොච්චරද ලියන්නේ? 480. හරි 480 තමයි වගකීම් සාධක සඳහා ප්‍රතිපාදන කියලා ජංගම වගකීම් වල ලියන්න. ඕක වෙනත් ගෙවිය යුතු දෙයක් කියන සටහනේ ලියන්න සමාගම් ගාන කරා. හරිද? ඊළඟට ගෙනියන්න ඕනේ කොහෙටද? ආදායම් ප්‍රකාශනයේට. හරිද? මේක ප්‍රති ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය ගත්තාම ඒකේ ලියන්නේ කොහෙද? බෙදා හැරීමේ වේදම් වල තමයි ලියන්නේ. හරි? බෙදා හැරීමේ වේදම් වල දැනට මේක ගානේ කියනවා. බලන්න මේ ගානේ තව දෙයක් කියනවා. ප්‍රවර්තන භාණ්ඩ විකුණු අතර පසුගිය වර්ෂයේ විකුණු භාණ්ඩ වෙනුවෙන් 450ක වගකීම් සාධක වියදම් ප්‍රවර්තන වර්ෂය තුල බැහැ කොට ඇත. අතර එය බෙදා හැරීමේ වියදම් තුල ඇතුළත් වෙනවා. එහෙනම් බෙදා හැරීමේ වියදම් වල දැනට සටහන් කරලා තියෙනවා. හරිද? දැනට ලියලා තියෙනවා කොච්චරද? දැනට දාලා තියෙනවා සටහන් කරන. දැනට සටහන් කරලා තියෙනවා මේ 450. මේක දැනට දාලා තියෙනවා. හරිද? එනිසා 450ක් දැනට දාලා තියෙනවා. හැබැයි ලියන්න ඕනේ කියන්න. සටහන් කළේ තු වගේ වෙන්නේ 510.
හරි ලියන්න ඕන වගේ වෙන්නේ සටහන් කළ යුතු වගේ. නා 510. එනිසා මේ දෙක අතර තියෙන වෙනස තමයි දැන් ගලපන්න. හරිද? 450යි 510යි අඩු කරන්න. රුපියල් 60ක් වෙනවා නම් 60ක් මදි. මේ 60 තමයි වගකීම් සහතික වියදම කියලා දැන් බෙදා හැරීමේ වියදම් වල ලියන්නේ. හරි පැහැදිලිද? මොකද දැනට බෙදා හැරීමේ වියදම් වල මේක සමාකාරම් ගණිකෙන් උපුටලා ගත්ත කොටසක්. දැනට බෙදා හැරීමේ වියදම් වල අපි 510ක් දාලා තියෙනවා. කියන්නේ මුදලින් කියුව එක බෙදා හැරීමේ වියදම් වලට එකතු කරලා තියෙනවා. හරිද? එහෙනම් බෙදා හැරීමේ වියදම් වලට එකතු කරන්න ඕනි මුදලින් කියුව එක නෙමෙයි මේ ලාභ ලබු විදිහට යන 510. හරි ලාභ ලබු විදිහට යන 510 තමයි බෙදා හැරීමේ වියදම් වලට එකතු වෙන්නේ. දැන් එකතු කරලා තියෙන 450යි එහෙනම් 510ක් වෙන තව කීයද අඩු? අඩු ප්‍රමාණයකේද 60යි. ඒ 60 තමයි බෙදා හැරීමේ වියදම් විදියට දැන් එකතු කරන්න ඕන. එහෙම නැතුව කෙලින්ම 510 දාන්න එපා බෙදා හැරීමේ වියදම් වලට. ඔයා 510 කෙලින්ම බෙදා හැරීමේ වියදම් වල ලියනවා නම් ඒක එකතු කරලා අනිවාර්යයෙන්ම 450ක් අඩු කරන්න ඕන. හරි අඩු කරන්න ඕන 450. ඒ නිසා බෙදා හැරීමේ වියදම් වල එහෙම කරන්න අවශ්‍ය නැහැ. දෙකක් ලියන්න ඕනේ. එකක් ලියන්න. මොකද 510න් 450 අඩු කරලා වෙනස 60යි. ඒ 60 එකතු කරලා බෙදා හැරීමේ වියදම් වල ලියන්න. හරිද? බෙදා හැරීමේ වියදම් වල ලියන්න ඒ 450. මේ 60. හරිද? තේරුණාද? පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගාන හදාගන්න. ප්‍රශ්න මොකක් තියෙනවද අහන්න. හරි මේ හැරියාවෙන් පේන්නේ ප්‍රශ්න නැහැ. ඔයාලට තියෙන ප්‍රශ්න නැහැ. මට තමයි තියෙන ඔක්කොම ප්‍රශ්න ටික. හරි ඊළඟ ප්‍රශ්නය 7 වෙනි එක. පහත කොමන ප්‍රකාශ නිවැරදි වේද කියලා අහනවා. ප්‍රතිපාදන යනු කාලය හා ප්‍රමාණය නිශ්චිත වගකීමකි. ප්‍රතිපාදනය කියන්නේ කාලය හෝ ප්‍රමාණය නිශ්චිතයිද? නෑ නේද? ප්‍රමාණය හෝ කාලය අවිනිශ්චිත වගකීමල තමයි අපි ප්‍රතිපාදනයක් කියලා කියන්නේ. ඒ නිසා ඒක වැරදි. හරිද? ඒක වැරදි. ප්‍රතිපාදනයක් කියලා කියන්නේ කාලය හෝ ප්‍රමාණය අවිනිශ්චිත වගකීම් වලට. දෙවෙනි එකේ කියනවා අසම්භාව්‍ය වගකීම් මූල්‍ය ප්‍රකාශන තුළ වගකීම් ලෙස හඳුනා නොගනී. ඔව් ඒක හරි. අසම්භාව්‍ය වගකීමක් කිසිම වෙලාවක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වගකීමක් විදිහට හඳුනා ගන්නේ නැහැ. ඒ නිසා ඒක හරි. තුන්වෙනි එක කියනවා අසම්භාව්‍ය වත්කම් මූල්‍ය ප්‍රකාශන තුළ වත්කම් ලෙස හඳුනා ගනී. අසම්භාව්‍ය වත්කම් මූල්‍ය ප්‍රකාශන තුළ වත්කම් ලෙස හඳුනා ගනී. නෑ ඒක වැරදි. නේ අසම්භාව්‍ය වත්කම් කිසිම වෙලාවක වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හඳුනා ගන්නේ නෑ. ඒ නිසා 3 වැරදි. එච්චරයි. 37 ප්‍රමිතියේ තියෙන එච්චරයි. 37 ප්‍රමිතිය. ගැටලු තියෙනවද? ඔය ටික තමයි තියෙන ප්‍රමිතිය සම්බන්ධයෙන්. මොනාරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මාර වැඩි නේ අද චැට් කරන්න විදිහක් නැහැ. එස කයිය ගන්න නැතේ. ඔව් අහන්න දේවල් තියෙනවා නම් අහන්න පුළුවන්.
ඒතකම කියන්න ඕන අද මෙතනින් ඉවර කරනවා මේ ප්‍රමිතිය. ඊළඟ සෙමිනාර එකට මොකක්ද ටොපික් එක? තාම මට නම් මොකුත් අදහසක් නැහැ. ඔයාලට අදහසක් තියෙනවා නම් පස්සේ මට කියන්න. ටොපික් එකක් නැහැ තාම. ඊළඟ සෙමිනාර එකත් අපි ඉක්මනට දාන්න ඕනේ මේ සතිය ඇතුළත. ඒ නිසා ටොපික් එකක් හදලා එවන්න මට. හරි. මම ක්ලාස් එක arrange කරලා තියන්න. අපිට එතකොට සෙනසුරාදාව සිකුරාදා වගේ කරන්න පුළුවන්. ඒ නිසා ටොපික් එකක් ඕනි. ටොපික් එකක් නැහැ. තාම ටොපික් එකක් මට හම්බුන්නේ නැහැ. මේ කොටස් වල වලට ප්‍රශ්න තියෙනවා නම් අනේ අහන්න හරිද? සද්ද නැතුව බලාගෙන ඉන්න එපා. හරි. අන්තිම දවස් ටිකනේ. එහෙනම් ගැටලුවක් නැත්නම් අපි ඊළඟ කොටසට යමු. එහෙනම් කේස් 10 වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම්. එන්න පුළුවන් ඔක්කොම ටික ඔයගි දාලා තියෙනවා. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම්. නේ නිලිතියන් දෙක් කෙනෙක්වත් ඉන්නවා
ගිනි ගන්න කෙනෙකුත් දෙන්න බෑ. හරි, ඒක ඇත්ත. නමුත් ගිනි ගන්න කෙනා බලන්නේ හරද කාලචිත අවස්ථානවල දීනය මූලි ප්‍රකාශන නිකුත් කිරීම සඳ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන දින සාමාන්‍ය සමාගමක 2004 අංක 4 දන්න සමාගම් පනතේ ප්‍රතිපා අවාසිදායක සිදුවීම් වලට කියනවා අපි වාර්තා කරන කාලච්ඡේදයට පසු හට ගන්නා සිදුවීම් කියනවා.
වර්ෂයේ ආරම්භ වෙන දිනය ගින වර්ෂයේ ආරම්භ වෙන දිනේ හරිද අපි වම් උදාහරණයක් ඉදන් 20යි 20 ගලපනවා බලපාන්නේ නැත්නම් ගලපන්නේ නැහැ. ඒව නිකන් ගනුද මේ සටහනක් විදියට නිකන් ලියනවා. හරිද? එනිසා
කරන කාලයට තිබ්බ දේවල් පිළිබඳ සාක්ෂි සපයනවා. හරිද? ඊට පස්සේ විශේෂයෙන් අරමන දවල සටහන් ලියන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ යෝජනා කරාට පස්සේ ගෙව ලාභාංශ නෙමෙයි ඈ සාමාන්‍ය
පෙළ පොදු සමාගම 2022 331 දින අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් 2022 6 20 දින අනුමත කරන ලදී. 2022 331 දින සිට 6 20 දින දක්වා කාලයේදී පහත සිද්ධීන් සමාගමේ සිදුවීම්. මේ සිද්ධීන් ගලපන සිදුවීම්ද නොගලපන සිදුවීම්ද කියන එක ලියලා ගලපන ආකාරයෙන් ලියන්න කියන තමයි කියන්නේ. හරි. එතකොට ඉස්සරලා යාකරන වාර්තා කරන කාලච්ඡේදය. දැන් පසු සිදුවීම් සිදුවන කාලච්ඡේදය. එතකොට කාල සීමා. වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම් සිදුවන කාලය ඉස්සරලා යාකරන. ඊට පස්සේ ප්‍රවේලකම් 1 2 3 දාලා පහලට පහලට ඒක ගලපන එකම දෙකිනක ලියන්න. හරි. කාල සීමාව තමයි ඊළඟ කාලච්ඡේදයේ අවසාන වෙන්නේ 20යි 22 නේ නේ 20යි 22 3යි 31 නම් 20යි 22 6යි 20 මෙන්න මේ කාල සීමාව තුළ 3යි 31 නම් 6යි 20 දක්වා වෙන මෙන්න මේ කාල සීමාව තුළ වෙන සිදුවීම් තමයි ගලපන සහ නොගලපන කියලා අපි වාර්තා කරන්නේ. දැන්ස බලන්න මෙන්න මේ කාල සීමාව තුළ ගලා තියෙන සිදුවීම් වල ගලපන්නේ මොනවද නොගලපන්නේ මොනවද? ප්‍රෝම ඉලක්කම් 1. 2022 4යි 15 දින සිට ව්‍යාපාරයේ කොටසක් වසා දැමීමේ සැලැස්මක් නිවේදනය කළ අතර මෙවකින් වාර්ෂිකව ලක්ෂ 8ක ඉතිරියක් ඉතිරි කිරීමට අපේක්ෂා කරයි කියන්නේ. කොටසක් වසා දැමීම මේක දන්නවා අපි කියන්නේ මේක නොගලපන සිදුවීමක් නේ අපි උදාහරණ වලදී කතා කරා. එතකොට මේක වෙලා තින්නේ 4යි 15 3යි 31 කට පස්සේ වෙලා තියෙනවා. හරි 3යි 31 කට පස්සේ තමයි 4යි 15 කියන්නේ. එහෙනම් 3යි 31 කට පස්සේ වෙලා තියෙන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම මේක නොගලපන සිදුවීමක්. 3යි 31 කට පස්සේ වෙලා තියෙන්නේ. හරිද? අපි අධ්‍යක්ෂකවරු අසම් කරන්න කලින් වෙලා තියෙන්නේ වාර්තා කරන කාලච්ඡේදය තමයි වෙලා තියෙන්නේ. වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් සිදුවන කාලය තමයි වෙලා තියෙන්නේ. හැබැයි මේක ගලපීම් කරන්නේ නැහැ. මොකද 3.31 එකට මේකේ බලපෑමක් වෙන්නේ නැහැ. 3.31 තිබ්බ තත්ත්වයට සාක්ෂි සපයන්නේ නැහැ. ඒ තත්ත්වේ නිරූපණය කිරීමක් විතරයි වෙන්නේ. ඒ නිසා පළවෙනි එක නොගලපන සිදුවීම. right. තොර පළවෙනි එක නොගලපන සිදුවීම. දෙක ප්‍රවියල් ලක්ෂ 15ක අලාභයක් ජනිත කරමින් 2022 4යි 20 ප්‍රධාන නිෂ්පාදන පිරියතයක් ගින්නකින් විනාශ වීම. ගිනි ගන්නේ කවද්ද කියලා බලන්න 4යි 20 තමයි ගිනි ගන්නේ. ප්‍රධාන නිෂ්පාදන යන්ත්‍රයක් 4යි 20. එතකොට 3යි 31 න් පස්සේ තමයි මේ ගිනි ගන්න. හැබැයි 6යි 20 ට කලින්. එහෙනම් ඒකත් නොගලපන සිදුවීමක් විදිහට සලකනවා. ඒ ප්‍රමිතිය කියනවා කාලච්ඡේදයෙන් පස්සේ වෙන දේවල් ගන්නේ නැහැ කියලා නේ 3.31 එකට බලපෑමක් වෙන්නේ නැහැ ඒක සාක්ෂි සපයන්නේ නැහැ 3.31 එකට මේ යන්ත්‍රය තිබිලා තියෙනවා හරි 3.31 එකට මේ යන්ත්‍රය තියෙනවා කිසිම ප්‍රශ්නයක් වෙලා තියෙනවද මේ යන්ත්‍රයට නැහැ ගිනි ගන්න කවද්ද 5යි නැහ 4යි 30 4යි දෙන්නේ 4යි 20 4යි 20 තමයි ගිනි ගන්න. එතන 4යි 20 ගිනි ගන්නට 3.31 එකට එකින් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එස 3.31 එකට මේ යන්ත්‍රය තියෙනවා. ඒ නිසා මේක ගලපනවද? නෑ. 3.31 එකට ගලපන්නේ නෑ. හරි මොකද හේතුව තමයි මෙන්න මේ සීමාව තුළ වෙන දේ මම ගලපන්නේ මෙතනින් ඉස්සරහට. හරි 3.31 ඉඳන් 6.20 දක්වා වෙන සිදුවීමක ගලපන්න වුණොත් එහෙම මේක ගලපන්නේ 3.31 6.20 අතර නෙවෙයි 3.31 එකට කලින් මේ පැත්තට ගලපන අතීතයට ගලපෙන්නේ. එතකොට අතීතයට ගලපනකොට ඒ අතීතයට බලපෑමක් වෙන්නේ නැවට. නේ අතීතයේ බලපෑමක් වෙන්නේ නැහැ නේ මේ යන්ත්‍රේ. මේ යන්ත්‍රේ තිබිලා තියෙන ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ අවුරුද්දෙම මේ යන්ත්‍රේ තිබිලා තියෙනවා. හොඳට වැඩ කර. 4යි 20 තමයි ගිනි ගන්න. එහෙනස මේ යන්ත්‍රේ අතීතයේ බලපෑමක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක සමාන දේවල් තියෙනවා. ඒවා ඇයි කියලා අහන්න එපා. ඒවා එහෙම වෙනවා කියලා කිලිපි කියන්න නැහැ. නැත්තම් ප්‍රශ්න හැබැයි ඕකම නම් ප්‍රශ්නයක් කරලා තිබ්බා මේ දිනේ මැටලු මත. දිනේ ටිකක් බලන්න. හරිද? එකපාරක් එන් සෙකන් එක තිබ්බා ඒ වගේ කේස් එකක්. දින ටික ඔක්කොම මාරු වෙලා තිබ්බා. ගලපන්නේ නැතිවත් ගලපන තත්ත්වයට ඇවිල්ලා තිබ්බා. ගලපන්නේ නැති ගලපන්නේවත් ගලපන්නේ නැති තත්ත්වයකටත් ඇවිල්ලා. එහෙම වෙනවා තියෙනවා. එහෙනස දිනේ ටිකක් හතර බලන්න මේ සීමාව තුළ තියෙනවද කියන්නේ. තොංගණි කියන 2022 4:30 දින සිදු කළ නයිට් විකුණුම් නිසා ඇතිව රුපියල් 1250ක
ශේෂයක් සහිත ණයක ඇතියෙකු පහයි දිගේ බොරුණක් තියෙනවා. ණයද විකුණුම් සිදු කරපු දිනේ බලන්න. ණයද විකුණුම් කරලා තියෙන්නේ 4:30. 4:30 කියන්නේ 3:32ට පස්සේ. 3:31ට පස්සේ සිදුවන ආදායම් වියදම් කිසිම වෙලාවක 3:31ට කලින් තියෙන කාලච්ඡේදයට ගලපන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒක ගැළපීම කරන්නේ එකක් නොගලකන සිදුවීමක්. ඒකත් නොගලවන සිදුවීමක්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ අපිට. ඒ ගුණ නැන් ඇතියා 4:20ට කලින් ගුණ තුනත් එකයි නැතත් එකයි. මේක විකුණලා තියෙන කවද්ද? 4:30. එතකොට 4:30ට විකුණන ආදායම් කිසිම වෙලාවක 3:31ට බලපෑමක් කරන්නේ නැහැ. හරිද? 3:31ට කිසිම වෙලාවක බලපෑමක් කරන්නේ නැහැ. ඒක බලපාන්නේ 4:01 පටන් ගන්න ඉදිරි කාලච්ඡේදය. ඒ නිසා ඒ ආදායම් වියද අතීත කාලච්ඡේදයට බලපාන්නේ නැහැ. 4:30 මේ වෙලා තියෙන ණය දෙකුණුන් නිසා ඒ ණය ගැටියා 5:30 වුණා තුනක් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමවත් ඒක ගලපන්නේ නැහැ. මොකද විකුණලා තියෙන කවද්ද? 4:30. එහෙනම් ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන 4:30 3:32 නෙමෙයි. හදිස්සියේ හරි 3:32 නම් ගලපන්න වෙනවා. හරිද? එහෙනම් ඒක ගලපන්නේ නැත්නම් 4:00. 20 දින සාමාන්‍ය කොටස් හිමියන්ට රුපියල් 105ක අවසාන ලාභාංශයක් යෝජනා කිරීම. සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ යෝජනා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒකත් ගලපන්නේ නැහැ. නේ? ඇයි කියලා හන්න එපා. ඒක දන්නවා අපි ගලපන්නේ නැහැ. හරිද? ඒ නිසා ගලපන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි අධ්‍යක්ෂවරුන්ට සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ යෝජනා කරන්න පුළුවන් උනාට ඒක අනුමත කරන්නේ ගෙවනාද නැද්ද කියන එක අනුමත කරන්නේ සාමාන්‍ය කොටස් හිමියන්. ඒක සිද්ධ වෙන්නේ මහා සභා රැසීම සිද්ධ වෙන්නේ මේ 6:20 පස්සේ තියෙන දවසක. හරිද? එනිසා ඒක කොහොමද ගලපන්න බෑ. අපි ඒවට සටහන් විදිහට ලියන්න. පස්සෙනික 5:01 දින සිට සමාගමේ ආයෝජනවල වෙළඳපළ වටිනාකම 1500 සිට 500 දක්වා කාණ්ඩව පහත වැටුණි කියලා තියෙනවා. ආයෝජනවල වෙළඳපළාගේ 5:01 ඉඳන් කඩාන වැටෙන්නේ කියලා 3:30කට පස්සේ තමයි ඒක කඩාන වැටලා තියෙන්නේ. ඒකත් වෙන නොකලකන සඳහීමක්. හරිද? ඒකත් ගලපන්නේ නැහැ. ආයෝජනවල වෙළඳපළාගේ 15 වැටීම ගැලපීම් කරන්නේ නැහැ. 6:06 3:05 දින ණයට විකුණුම් නිසා ඇති වූ 800ක ශේෂයක් සහිත ණය ගැතියක 5:01 ගුණතු බව උසාවියේදී දන්නවා ඇත. හරි. 3:05 තමයි ණයට විකුණලා තියෙන්නේ. 3:05 කියලා කියන්නේ 3:31කට කලින් දින දවසක්. ඒක හරිද? එහෙනම් ඒක ගලපනවා. හැබැයි බලන්න මේක ගුණත්වලා තියෙන දිනයක්. හරිද? 3:31කට කලින් තමයි විකුණලා තියෙන්නේ. ඒ නිසා මේක ගලපන්න ඕන. හැබැයි ගලපන්න කලින් තවසරයක් බලන්න මෙයා බුණත් වෙලා ඉන්න දවස කවද්ද කියලා. බුණත් වෙලා ඉන්නේ 6:20ට කලින් වෙන්න ඕනේ. 6:20ට පස්සේ බුණත් වුණොත් ඒකත් ගලපන්නේ නැහැ. එහෙම ඒවත් වෙනවා. හරිද? ඒ කියන්නේ 3:31කට කලින් ණයට විකුණලා නැත්නම් ණය ගැටියා ඉඳලා නැත්නම් 3:31කට ණය ගැටියා ඉඳලා 6:20ට පස්සේ බුණත් වුණොත් ඒක ගලපන්නේ නැහැ. එහෙනම් බුණත් වීම ගලපන්නේ 6:20ට කලින් බුණත් වුණොත් විතරයි. එහෙනසා බලන්න මේ ගානේ බුණත් වෙලා තියෙන්නේ 6යි කියද? 5:01. 5:01 කියන්නේ 6:20ට කලින් දවසක් නේ. 6:20ට කලින් දවසක්. එහෙනම් මේක ගලපනවා. එහෙනම් ගැළපීම් කළ යුතුයි. කොහමද ගලපන්නේ? බුණත් වෙලා තියනවල. එහෙනම් ණයකට පාලන කියනම බැල කරලා බොල් ණය කියනම ණයගැති පාලන ගිණුම බැර කරන්න ලක්ෂ 8යි. හරි, ගැළපීමක් කරන්න වෙනවා. right ගැළපීමක් කරන්න ගන්න. ගලපන්නේ මේ බොල් ණය වියදමක් විතර ගන්න. බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදම් වලට දාන්න ණය ගැතියන්ගේ ලක්ෂ 8ක් අඩු කරලා ලියන්න ඕන තැනට තියෙන සෙට් එක. බහුල ටික මකන්න. 7:07 කියනවා 5:12 දින ඇතියෝ ගිනක් හේතුවෙන් 3:31 දිනට පැවති පිරිවැය 600ක් තොගයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි.
තුනයි 32කට ෆීඩ්බැක් ලොග් එක ලිනියර්ගෙන තියෙන්නේ පහයි 12. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අත්සන් කරන්න කලින්. හැබැයි 3යි 31කට තිබ්බද ලිනියර්ගෙන තියෙන්නේ පහයි 12 නිසා මේක නොගලපන සිදුවීමක්. හරි, මේක නොබලපඩ සිදුවීම. මොකද 3යි 31කට මේ තොගේ තිබිලා තියෙනවා. 3යි 31කට ප්‍රශ්නයක් නැහැ. තොගේ තිබ්බා. හැබැයි ගිනි ගත්තේ 5යි 1 නේද? 5යි 12. හරි, 5යි 12 තමයි ගිනි ගත්තේ. එතන එක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. 3යි 31කට මේක තිබ්බා. වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනයේට පස්සේ තිබ තත්ත්වය නිරූපණය කරන සිදුවීමක් විතරයි මේක. හරිද? සාක්ෂි සපයන්නේ නැහැ. 3යි 31කට මේ තොගේ හොඳට තිබ්බා. ප්‍රශ්නයක් නැහැ. ඒ සමයෙන් කිසිම දරුවෙක් ගැළපීමක් කරන්න එපා. අටවෙනි එක බලන්න. අටවෙනි එක 2022 3 31 දිනට ව්‍යාපාරයේ සතු ගෙමක් පාරක් ඉදිකිරීම සඳහා අත්පත් කර ගන්නා බව දන්වමි. 2022 6 12 වන දින පජෙන් ලිපියක් ලැබීම. අත්පත් කර ගන්නා බව දන්වමි. 6 12 පජෙන් ලිපියක් ලැබෙලා තියෙනවා. 6 12 කියලා කියන්නේ 6 20 කලින් තමයි මේක වෙන්නේ. මේකත් ගලපනවද? මේකටත් ගැලපීම් කරන්න නැහැ නේද? ගලපන සිදුවීමක් විදිහට තමයි සලකන්නේ. මොකද 3යි 31කට මේ ඉඩම තිබ්බනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි 6යි 12 තමයි මේකට මේ ලියුම එවලා තියෙන්නේ අපිට මේක ගන්නවා කියලා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ 3යි 31කට ඉඩම තිබ්බා. හරිද? 3යි 31කට තියෙනවා 6යි 12 ඉඩම. ලියුම එවුවා ගමන් ඉඩම පවර ගන්නෙත් නැහැනේ. අපිට ඒක ඉදිරියේදී නැති වෙනවා කියන්න අපි දන්නවා. හරිද? එනිසා ඒකට කිසිම ගැළපීමක් කරන්නේ නැහැ. නමුත් මේක සටහනක් විදිහට පැහැදිලිව සටහන් කරන්න ඕනේ. රයිට් හට. නවවෙනි එක 2022 3 2022 2 28 දිනට රුපියල් 103ක ශේෂයක් තිබුණ නයිකේ තිබ්බෝ 2022 6 30 දින ගුණත් දුර බව උසාවියෙන් තීරණය කිරීම. 2 28 තමයි මේ නයිකේ ශේෂය තියෙන්නේ. එනිසා 3 31 කලින් තමයි මේ නයිකේ ශේෂය තිබුණා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේක ගලපන සිදුවීමක්. නමුත් ආයෙත් බලන්න මේක කාලච්ඡේදයේ අධ්‍යක්ෂකවරු විසින් අත්සන් කරන්න කලින්ද ලැබිලා වෙලා තියෙන එක. වෙලා තියෙන කවද්ද? 6යි 30. ඒ කියන්නේ 6යි 20ට පස්සේ තමයි ගොනුනත් වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂකවරු අත්සන් කරන දවසට පස්සේ තමයි ඒක ගොනුනත් වෙලා තියෙන්නේ. හැබැයි කාලච්ඡේදයට කලින් මේ ගොනුනත් වීම නේද? ඒ කියන්නේ නායකයතිය ඉඳලා තියෙනවා. හරිද? නායකයතිය ඉඳලා තියෙනවා. ඒ නිසා මේක නොගලපන සිදුවීමක්. තේරෙනවද? 2යි 28 තමයි නායකයතිය ඉඳලා තියෙන්නේ. එතකොට එහෙනම් මේක ගලපන්න වෙනවා. හැබැයි ගලපන්න වෙන්නේ නැහැ අපිට. මොකක් නිසාද? 6යි 20ට පස්සේ තමයි මේ වුණත් වීම තහවුරු වෙලා තියෙන්නේ. හරිද? එතකොට 6යි 20 කියලා කියන්නේ කවද්ද? 6යි 20 නේ 6යි 30 කියලා තමයි වුණත් වීම දීලා තියෙන්නේ. ඒ නිසා 6යි 20ට පස්සේ තමයි වුණත් වීම තීරණය වෙන්නේ. ඒ නිසා ඊට ගණනක් 6යි 20ට පස්සේ වුණත් වීම තීරණය වෙන නිසා මේක ගැලපීම් කරන්නේ නැහැ. දැන් සමේකත් නොගලපන සිදුවීමක් විදියට තමයි තියෙන්නේ. 10 වෙනි එක බලන්න. 2022 3 31 දින ආයනයනය කරලද මෝටර රථයක් සඳහා ගෙවිය යුතු රුපියල් 1,000 පදු ඇස්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව විසින් 6/1 දින සමාගමට එවායත. හරි, ප්‍රධානවත්වම සම්පත් කරගත්තට පස්සේ ඒකේ වටිනාකම නිවැරදිව තහවුරු වෙලා තිබෙන්නේ කවද්ද? 2022 6/1. හරිද? 6/1 තමයි මේ තහවුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මොකක්ද? ගලපන සිදුවීමක් විදියට තමයි අපි සලකන්නේ. එනිසා මේ බදු ඇස්තමේන්තුව මේක ආපසු ලෝකයන්ව බද්දක් නිසා එම අයත බදු ඇස්තමේන්තුව ගලපන සිදුවීම. හරිද? ගලපන සිදුවීම. රයිට්. ගලපන සිදුවීම කොහොමද ගලපන්නේ? මෝටර් රථ ගිනුම හර කරලා මෝටර් රථ ගිනුම හර කරන්න සම්පූර්ණ බදු ඇස්තමේන්තුව රුපියල් 1200 බැර කරන්න ගෙවිය යුතු බදු ගිණුම 1200 ගිණුම බැර කරන්න 1200. හරි, විදිහට තමයි එක කළා. එතකොට 2022 2 12 වන දින සමාගමට විරුද්ධව පවර්ණ නඩුවක තීන්දුව 2022 5 30 දින අධිකරණය විසින් ලබා දෙමින් 1500 වන්දියක් ගෙවීමට සමාගමට නියෝග කර ඇත. 12 2 12 තමයි නඩුව දාලා තියෙන්නේ. ඒ කියන්නේ 3 31කට කලින් තමයි නඩුව
මේක ගලපන්නවා. හැබැයි ආයෙ තරක් කිව්වා වගේ බලන්න, ආයෙ විස්තර කලින්ද මේ අධිකරණ තියෙනවා දීලා තියෙන්නේ. අධිකරණ තියෙනවා දීලා තියෙන්නේ 5යි 30. ඒ කියන්නේ 6යි 30ට කලින් අධිකරණ තියෙනවා දීලා තියෙනවා. ඒ නිසා ඒක ගලපන සිදුවීම. ගලපන සිදුවීම කිය. කොහොමද ගලපන්නේ? බිඳ සටහන ලියන්න ඕන. හරි. 1500 කෝල් ගෙවීමට යොනියෝග කරා. එතකොට 1500 ගෙවන්න ඕන. ඒ නිසා 3යි 31ට වෙනකම් මේ 1500 සල්ලි වලින් ගෙවලා නැහැ. ගෙවන්නේ 5යි 30ට පස්සේ. ඒ නිසා 5යි 30 හෝ 5යි 30ට පස්සේ තමයි ඒක ගෙවන්නේ. ඒ නිසා එතකන් මේක උපචිත වියදමක් විදිහට තමයි සලකන්නේ. ඒ නිසා වන්දි ගිනුව හර කරන්න වන්දි ගිනුම හර කරන්න 1500 මේ වන්දි ගිනුම වෙනත් වේලන් වල ලියන්න. වන්දි වෙන් කිරීමේ ගිනුම වැර කරන්න 1500 මේ වන්දි වෙන් කිරීමේකොටද ජංගම වගකීම් වලට එහෙම නැත්නම් ඒක ජංගම වගකීම් වල වෙනත් ගෙවිය යුතු දෙයක් කියන සටහනේ දයන්න බල වන්දි වෙන් කිරීම 1500. අර උඩ ටික මකන්න. දලස්සෙනි එක. වෙසෙන්ස දෙක 6 දෙක දෙන රුපියල් 5000ක සාමාන්‍ය කොටස් එකතුවක් සිදු කරන්න. හරිද 6 දෙක කියන්නේ කාලච්ඡේදයෙන් පස්සේ හරිද වාර්තා කරන කාලච්ඡේදය තමයි අපි අධ්‍යක්ෂකව අසන් කරන්න කලින් වෙලා තියෙන්නේ. ඒකත් ගලපන්නේ නැහැ නේද? නොගලපන සිදුවීමක්. හරි නොගලපන සිදුවීමක්. ඒයි ගලපන්නේ නැත්තේ කාලච්ඡේදය අවසන් දිනේදී පස්සේ සිදුවන විශාල වශයෙන් කොටස් නිකුත් කිරීම ගලපීමක් කරන්නේ නැහැ. 4.12 දින 2500 පටන් මෝටර රථයක් මිලදී ගැනීම 4.12 තමයි මිලදී ආරම්භ වෙන්නේ. ඒකත් බලපන්නේ නැහැ නේද? තව 3.31ට නෙමෙයි ගත්තේ 4.12 ගත්තේ. ඒ නිසා ඒකත් ගැලපීම් කරන්නේ නැහැ. 13ක් නොගලපන සිදුවීම. 14 සමාගමේ සේවකයෝ විසින් 4.25 දින පෙරව නඩුවක තියෙන 6.18 වන දින දවදි මේ 1200 වන්දිය කියන්නේ ඔයාලා කරා යන්න. 6.18 තමයි නියෝගය ලැබෙන්නේ. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු අත්සන් කරන්න කලින් නියෝගය ලැබෙනවා. හැබැයි බලන්න මේකේ වන්දිය නඩුව දාලා තියෙන 4.25. ඒ කියන්නේ 3.31ට පස්සේ තමයි නඩුව දාන්නේ. 3.31ට පස්සේ නඩුව දාලා තියෙන නිසා මේකත් ගලපන්නේ නැහැ. 14 ගලපන්නේ නැහැ. හරි 3.31ට පස්සේ තමයි නඩුව දාන්නේ. එහෙනසත් මේක ගැලපීම් කරන්නේ නැහැ. LGS 10 මෙච්චරයි තියෙන්නේ. මේ ටික තමයි LGS 10 ට තියෙන්නේ. හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලිද? LGS 10 සම්බන්ධව. රයිට් අන්තිම කොටස LKS 8 ප්‍රමිතිය සම්බන්ධයෙන් අපි බලමු. LKS 8 ප්‍රමිතියේ අහලා තියෙන ප්‍රශ්න ගැන. පළවෙනි ප්‍රශ්නේ අහනවා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් යන කුමක්ද උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා. රයිට් ගිණුම් කරන ඇස්තමේන්තුව ඇස්තමේන්තු වෙනස් වීමක් මොකක් නැත්නම් බලමු. මේ ප්‍රමිතියත් එක්කම බලාගෙන යන බලන්න ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවද කියලා? ඇස්තමේන්තු වෙනස් වීම
අරිත්මේතියන ගණන් කර ඇස්තමේන්තුවක් කියලා ඇස්තමේන්තුව වෙනස් වීමක් කියලා කියන්නේ මොකද්ද එතකොට වත්කම් වගකීම් ආශ්‍රිත අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ ආ වැඳීම් වර්තමානයේදී පවතින තත්ත්වය අනුව තක්සේරු කිරීමේදී වත්කමක හෝ වගකීමක ධාරණාගේ සඳහා අවශ්‍ය වන ගැළපීමකට අපි කියනවා ගණන් කරන ඇස්තමේන්තුව වෙනස් වීමක් කියලා. හරිද? එක්සැම්පල් උදාහරණ දෙන්න පුළුවන්. තක්සේරු උදාහරණ දෙන්න පුළුවන් දේපල පීඩිත හා උපකරණ වල ප්‍රයෝජනවත් ජීවිත කාලය හෝ සම්පූර්ණාගය පිළිබඳ කරන ලබන ඇස්තමේන්තුව ගිණුම් කරන ඇස්තමේන්තුවක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. හරි. ඊට අමතරව ඇස්තමේන්තු වෙනස් වෙන්න පුළුවන් අවස්ථා මේ දීලා තියෙන උදාහරණ ඔය ඕනම එකක් ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් විදිහට ගන්න පුළුවන්. උදාහරණ විදිහට බොල් නැය ඊට පස්සේ පළදායි ජීව කාලයේ වෙනස් වීම ඊට පස්සේ ක්ෂය කරන ආකාරය නැත්නම් ක්ෂය ක්‍රමයේ ඊනිමන ශේෂ ක්‍රමයේ තම සාරමාර්ග ක්‍රමයට මාරු වීම හරි ඒ ක්ෂය ක්‍රමයේ වෙනස් වීම ඊට පස්සේ තෝගේ ශුද්ධ උපලබ්ධියගේ වෙනස් වීම ඊට පස්සේ වගකීම් සාතික සභාවයෙන් කිරීම ඊට පස්සේ මූලයේ වත්කම් වල සාධාරණාගේ ඇස්තමේන්තු කරන්න පුළුවන් ඊට පස්සේ අඩවහණය සඳහා වෙන් කිරීම මෙන්න මේ කියන ඕනම එකක් ඇස්තමේන්තු වෙනස් වීමකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන එකේ ගිණුම් කරන ප්‍රතිපත්තියක් යන කුමක්ද උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා. මොකද්ද ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ? ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට හා ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිතා කරන ලබන විශේෂිත මූලධර්ම වෙන්න පුළුවන්, පදනම් වෙන්න පුළුවන්, සම්ප්‍රදායන් වෙන්න පුළුවන්, රීතින් වෙන්න පුළුවන් සහ පරිචයන් වෙන්න පුළුවන්. මේ ඕනම එකකට අපි කියනවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා. උදාහරණ විදිහට ගන්න පුළුවන් ආයභාරය හඳුනා ගැනීම ප්‍රතිපත්තිය. හරිද? තොග හඳුනා ගැනීම ප්‍රතිපත්තිය. දේපල පීඩිත හා උපකරණ හඳුනා ගැනීම ප්‍රතිපත්තිය. එන මේවා උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව මේ අවශ්‍ය නම් මේ නෝට්ස් දැනටම ඔයාලගේ ඇති අවශ්‍යයි ඉන්නවනම් ඉල්ලගන්න. හරි. ප්‍රතිපත්තියක් තෝරාගත හැකි ආකාරය සඳහන් කරන්න කියනවා. ප්‍රතිපත්තිය තෝරා ගන්න පුළුවන් ආකාර දෙකක් අපිට තියෙනවා. එකක් තමයි ගිණුම් කරන ප්‍රමිතිය කඩංගු නිර්දේශ මත තෝරා ගන්න පුළුවන්. අනිත් එක තමයි එහෙම නිර්දේශයක් නැති අවස්ථාවකදී කළමනාකරණයේ විසින් තම විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්තිය තෝරා ගන්න පුළුවන්. හරිද? හැබැයි හැම වෙලාවකම කළමනා කරවන්න බෑ ප්‍රතිපත්ති තෝරා ගන්න. හරිද? ප්‍රමිතියක නිර්දේශයක් නැත්තම් විතරයි කළමනා කරවන්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිය තෝරා ගන්න අවස්ථා දෙකයි. තෝරා ගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. මේ තෝරා ගන්න පුළුවන් අවස්ථා මේ ඒ වගේ තමයි. මේ ප්‍රතිපත්ති වෙනස් කරන්නත් පුළුවන්. හරිද? අපි තෝරාගත්ත ප්‍රතිපත්තියක් නැත්නම් මේ දැනටමත් අපි තෝරාගෙන තියෙන ප්‍රතිපත්තියක් හරිද ආර කියන කාරණා දෙකන්ව තෝරාගත්ත ප්‍රතිපත්තිය අපිට වෙනස් කරන්න පුළුවන්. බැරි නෑ. කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ගිණුම් කරන ප්‍රමිතියක් මගින් දැනට භාවිත කරන ගිණුම් කරන ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙස නිර්දේශ කරලා තියෙන අවස්ථාව. ප්‍රමිතියක් මගින්ම වෙනස් කරන්න කියලා ඉල්ලලා තියෙනවා නම් ඒ වෙලාවට අපිට ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. අනිත් එක තමයි කලමනාකරණයේ විසින් ස්වේච්ඡාවෙන් සිදු කරන වෙනස් කියන. මෙන්න මේ අවස්ථා දෙකේදීම අපිට ප්‍රතිපත්ති කියන ඒවා වෙනස් කරන්න පුළුවන්. ඊළඟට ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමකදී කොහොමද ගිණුම් ගත කරන්න කියලා අහනවා.
හරි ගිණුම් ඝන ඇස්ටිමේට් වෙනස්කයකදී ගිණුම් කරන එක මත ගිණුම් තියන්නේ වෙනස බලපානු ලබන්නේ වෙනස ඇතිවන කාලයට පමණක් නම් එම කාලයේ ඒ කාල පරිච්ඡේදයේ ලාභයට හෝ අලාභයට පමණක් ගැලපීම් කරන්න ඕනේ කියලා කියනවා. හරිද? වෙනස සිදු වෙන්නේ පෙර කාල මේ අතීත කාල කියන්නේ අනාගත කාල ඡේදවලත් ඒක බලපෑම් කරනවා නම් ඒක දිගටම කරගෙන යන්න කියලාත් කියනවා. වෙන් කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති ගිනුම් කරන ඇස්තමේන්තුද ගිනුම් කරන ප්‍රතිපත්ති වෙන්නත් බැරිද? ඔව් ගිනුම් කර ප්‍රතිපත්ති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒක ගිනුම් කරන ඇතර කියන්නේ වෙන් කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති ගිනුම් කරන ඇස්තමේන්තුද. ඇස්තමේන්තුපත් නෙමෙයි. හරිද? ප්‍රතිපත්ති ඒවා ප්‍රතිපත්ති වෙන්නත් පුළුවන්. ඇස්තමේන්තු ප්‍රතිපත්ති දෙකම වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරියට උදාහරණ බලන්න සාමාන්‍ය ස්තමින්තු වෙන් කිරීම සම්බන්ධ වෙන් කරන හැම එකක්ම ප්‍රතිපත්තියක් වෙන්නේ නැහැ. ඒවා ස්තමින්තු වෙනත් පුළුවන් අදාළ තියෙන බලන්න ස්තමින්තු වල තියෙන උදාහරණ මොනවද කියලා. හරියද? මෙතන තියෙනවා ස්තමින්තු ආහානි කරන අලාභ සදා ඉරහැරීම. හරි, ඒකත් වෙන් කිරීමක් විදිහට සලකන්නේ. එතකොට ඒක ප්‍රතිපත්තියක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මොකද්ද? ගිලුම් ගන්න ඇස්තමේන්තුවක් විදිහට තමයි සලකන්නේ. හරි, එහෙනම් සියලුම ප්‍රතිපත්ති සඳහා කියන්නේ වෙන් කිරීම ඔක්කොම ප්‍රතිපත්ති වෙන්නේ නැහැ. ඒ ඇස්තමේන්තු වෙනම ලවලුත් තියෙනවා. හරි, මෙතන උදාහරණයක් විදිහට අඩමාන නැයි වෙන් කිරීම හඳුනනකොට. හරිද? ඒක අවස්ථාවට ගිලුම් ගන්න ප්‍රතිපත්ති නැත්නම් මේ සරි ගිලුම් ගන්න ඇස්තමේන්තු අපිට වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් ක්‍රමයක් තමයි වෙනස බලපාන්නේ මේ වෙන කාලච්ඡේදයට විතරයි නක් නැත්නම් ගිණුම් හදන කාලච්ඡේදයට විතරයි නක් ඒකේ ලාභයට හෝ අලාභයට පමණක් ගලපන්න පුළුවන්. උදාහරණ විදියට බොල්නයි වෙන් කරන ඒවා බොල්නයි කපා හැරීම ඊපස්සේ අඩමන්නයි වෙන් කිරීම ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි වෙනස සිදු වෙන්නේ කාල පරිච්ඡේදයට සහ නැත්නම් ඒක මේ ප්‍රවත්තන කාල පරිච්ඡේදයට සහ ඉදිරි කාල පරිච්ඡේදයට බලපානවා නම් ගිණුම් ගන්න ඇස්තමේන්තු වෙනස් වීම නිසා සිදුවන බලපෑම ප්‍රවර්තන වර්ෂයට සහ ඉදිරි වර්ෂ වලට ගලපීම් කරන්න ඕන. උදාහරණයක් විදියට දේපල පිළියෙත් උපකරණ වල පළදායි ජීව කාලය වෙනස් වීම වගේ ක්ෂය ප්‍රමාණය වෙනස් වීම. එතකොට ක්ෂය කරන ක්‍රමයේ වෙනස් වීමකින් ක්ෂය ප්‍රමාණය වෙනස් වීම මෙන්න මේ වගේ දේවල් ඇස්තමේන්තු වෙනස් වීම විදියට ඉදිරි කාල පරිච්ඡේද වලටත් ගලපීම් කරන්න ඕන. හරි, ප්‍රවර්තනයේ විතරක් නෙමෙයි ඉදිරියටත් ගලපීම් කරන්න. හරිද? එතකොට ඇස්තමේන්තු වෙනස් වීම ගැළපීම අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රවර්තන වර්ෂයට විතරක් බලපානවා නම් ඒක ප්‍රවර්තන වර්ෂයේ ලාභයට හෝ අලාභයට ගලපනවා. ප්‍රවර්තන වර්ෂයට සහ ඉදිරි කාලච්ඡේදයට මේ බලපානවා නම් ඒවා ඉදිරි කාලච්ඡේදයට සහ ප්‍රවර්තන වර්ෂයේ කාලච්ඡේදයට ගැළපීම් කරනවා. හරි, මේ කියන ක්‍රම දෙකටම ගැළපීම කරන්න පුළුවන්. ඕකේ. හයවෙනි එක කියනවා පහත ප්‍රකාශ සත්‍ය අසත්‍ය බව දක්වන්න කියලා. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම මූල්‍ය ප්‍රකාශන වල වර්තමාන කාලයේ සිට බල පැවැත්වෙන පරිදි ගැලපීම් කළ යුතුයි. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම මූල්‍ය වර්ෂ ප්‍රකාශන වර්තමාන කාලයේ ඉඳන් බල පැන විතරදී ඔව් ප්‍රවර්තන වර්ෂයේ ඉඳන් තමයි ගැලපීම් කරගෙන යන්නේ. හරිද? අතීතයට ගැලපීම් කරන්නේ නැහැ. හරි, අතීතයට ගැලපීමක් කරන්නේ ප්‍රවර්තන වර්ෂයේ ඉඳන් ඉදිරි කාලච්ඡේද වලට තමයි ගැලපීම් කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි එක හරි. දෙක කියනවා ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම සෑම විටම අතීතානුයෝගීව භාවිත කරනව ලබයි. සෑම විටම අතීතානුයෝගීව භාවිත කරන්නේ නැහැ. ප්‍රතිපත්ති වෙනස් වීමකදී අතීතයට බලපාන විදිහට තමයි ගිණුම් තියන්නේ. හරිද? ඒ කියන්නේ ගිණුම් ප්‍රතිපත්තියක් වෙනස් වෙනවා නම් ඒ ප්‍රතිපත්තියේ වෙනස් වීම අතීතේනම් කරගෙන ආවා කියලා උපකල්පනය කරලා වර්තමානයේදී ගැලපීම් කරනවා. හරිද? උදාහරණයක් විදිහට අපිට ප්‍රතිපත්තියක් විදිහට ගන්න පුළුවන් මොනවද? ඔව්, උදාහරණයක් විදිහට මොනවද ප්‍රතිපත්තියක් විදිහට ගන්න පුළුවන්නේ?
මොනවාද ප්‍රතිපත්තියක් විදිහට අපි ගන්න උදාහරණයක් විදිහට ගමු. මොනවාද ගන්නේ? කියන උදාහරණ මොනවාද ප්‍රතිපත්තියක් විදිහට අපි ගන්න ඉගෙනුම් කරන ප්‍රතිපත්තිය. එක්සැම්පල් එකක් විදිහට ගන්න පුළුවන් අපිට. ප්‍රතිපත්තියක් විදිහට ගන්න පුළුවන්. මෙතන බලන්න ප්‍රතිපත්තියක් විදිහට ගන්න පුළුවන් කම. ඇ තොග හඳුනා ගැනීම ප්‍රතිපත්තිය, දේපල පිරිතු උපකරන හඳුනා ගැනීම ප්‍රතිපත්ති. එය එක්සාම්පල්ල එකක් විදිහට ගත්ත හැකි ප්‍රතිපත්තියකට වුණාද? දේපල පිරිතු උපකරණක ඒක ඓතිහාසික පිරිවැයටත් පුළුවන්, එහෙම නැත්නම් ප්‍රත්‍යාගනාගයටත් පුළුවන්. දැන් අපි මේ අවුරුද්දේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් අපි ඓතිහාසික පිරිවැය නැතුව ප්‍රත්‍යාගනාගයට වර්තා කරනවා නම් අපි හිතනවා අතීතේ නම් ප්‍රත්‍යාගනාගයට තමයි ඔක්ක කරගෙන ආවේ කියලා හිතලා ප්‍රවර්සන වලදී ප්‍රත්‍යාගනය කළා ඉදිරියටත් ඒක කරගෙන යනවා. හරිද? එහෙම නැත්නම් අතීතානුයෝගීව ගලපීම් කරන්න. ඒක හැම වෙලෙම කරන්න බෑ. හරිද? නමුත් කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. විශේෂ දේපල පිළිතුර කරන්න අතීතේ නම කරගෙන ආපු විදිය අතීතයට ගලපීම් කරන්න බෑ අපිට, නේද? මොකද පිරිමහැට හඳුනාගෙන ආපු එක ප්‍රවර්තන වශයෙන් ප්‍රත්‍යාගණය කරාට පස්සේ ඒක ඉදිරියට තමයි ඊට පස්සේ ප්‍රත්‍යාගණාගේ විදියට අරගෙන යන්නේ. අතීතයටත් ප්‍රත්‍යාගණාගේ විදියට ගන්න බෑ. හරි, එහෙම වෙනස් කරන්න බැරි අවස්ථා තියෙනවා. එහෙම වෙනස් කරන්න බැරි අවස්ථාවකදී අපි අතීතයට ගැලපීම් කරන්නේ ඒක වර්තමාන නිසා අනාගතයට ගැලපීම් කරනවා. එනිසා හැම වෙලාවකදීම ප්‍රතිපත්ති වෙනස් කිරීමක් වුණොත්, හරිද, ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීමක් වුණොත් ඒක හැම වෙලාවකම අතීතානුයෝගීව භාවිතා කරන්නේ නැහැ. හරිද? අතීතානුයෝගීව භාවිතා කිරීම කියන්නේ අතීතයට ගැලපෙන පරිදි ගිනුම් තියනවා කියන නැත්නම් ගිනුම් ගත කරනවා කියන්නේ. ඒක හැම වෙලෙම කරන්න බෑ. කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා, බැරි වෙලාවල් තියෙනවා. නිසා දෙක වැරදි. තුන, වත්කමක ක්ෂය ක්‍රමයේ වෙනස් කිරීම ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීම. නෑ, වත්කමක් ක්ෂය කරන ක්‍රමයේ වෙනස් කිරීම ඇස්තමේන්තු වෙනස් වීම. නෑ, හීනමන ශේෂ ක්‍රමයේ සිට පළ මේ සරල මාර්ග ක්‍රමයට වෙනස් කරනවා. එහෙම ක්ෂය කරන ප්‍රතිපත්ති වෙනස් කිරීම ඒක ප්‍රතිපත්ති වෙනස් වීමක් නෙමෙයි, ඇස්තමේන්තු වෙනස් වීමක් විදියට තමයි සලකන්නේ. නිසා තුන වැරදි. හතර, වත්කමක පළදායි ජීව කාලයේ වෙනස් වීම ගිනුම් කරන ඇස්තමේන්ට වෙනස් වීම. පළදායි ජීව කාලයේ වෙනස් වීම ඇස්තමේන්ට වෙනස් වීම නේ. පළදායි ජීව කාලයේ වෙනස් වීම ඇස්තමේන්ට වෙනස් වීමක් තමයි. එනිසා ඒක හරි. හතර හරි. හත්වෙනි එක කියනවා අතීතානුයෝගීව නැවත ප්‍රකාශ කිරීම යන කොමක්ද කියන. හරි, මෙතන බලන්න අතීතානු යෝගී නැවත ප්‍රකාශ කිරීම කියලා කියන්නේ ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් අතීතයේ සිටම අනුගමනය කරාය පිළිබඳ ආකාරයට වෙනස් කරන්න පුළුවන්. ඒ අතීතානු යෝගී භාවිතය නැත්නම් විවහාරය ලෙස හඳුන්වන මෙහිදී ගිනුම් කරන්නේ අදාළ ගනුදෙනුවට හෝ සිදුවීමට අදාළ ගිනුම් කරන ප්‍රතිපත්තිය අතීතයේ සිටම භාවිතයේ තිබුණේ යැයි සලකා ගිනුම්ගත කරන්න. ඒක තමයි අතීතානු යෝගී නැවත ප්‍රකාශ කිරීම කියලා කියන්නේ.
මේක නෙමෙයි පොඩ්ඩක් ඉන්න. මේක ලියා ගන්න. ඒක අතීතානුයෝගී නැවත ප්‍රකාශ කිරීම කියලා කියන්නේ අතීත කාල පරිච්ඡේද ඒකක හෝ පරිච්ඡේද ඒකක හෝ කිහිපයක සිදු නොවේයි සලකා මූල්‍ය ප්‍රකාශන මූලිකාංග හඳුනා ගැනීම මැනීම සහ හෙළිදරව් කිරීම නිවැරදි කිරීම. අතීතානුයෝගීව නැවත ප්‍රකාශ කිරීම කියන එකට ඒක ලියා ගන්න. මේක උසස් බැලදී නෑ ඔයාලට. හරි. ඕකේ ගිනුම් ගත කරන විදිහම ඒව එන්නේ නෑ. හරි. නමුත් අගෙන ඉන්න ඔබ දේවල් තියෙනවා කියලා. රයිට්. එතකොට මෙච්චරයි මේ කේස් 8 අපිට විශේෂයෙන් දැනගන්න කියලා සාමාන්‍ය බලා ගන්න ඕනේ කියලා තියෙන්නේ. ඊට අමතරව ඔයගේ තියෙන නිර්වචන සහ ඒ තියෙන අර එස්ටිමේට් වෙනස් වීම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පොඩ්ඩක් බලස්. වෙන මොකක්ද දැනගන්න දේවල් තියෙනවද මේ ප්‍රමිතිය සම්බන්ධයෙන්? වෙන මොකක්ද විශේෂයෙන් දැනගන්න දේවල් තියෙනවද අහන්න බලමු. හරි, එතකොට අපි සෙමිනාර එක මෙතනින් ඉවරයි. හරි, දැන් අපි ප්‍රමිත ගැන සාකච්ඡා කරා. අපි ඊළඟ සෙමිනාර එක ඊළඟ මේ සතිය ඇතුළත කරන්න බලමු. හරි, ඔය ටොපික් එකක් මට එවන්න. එතකොට මේ සම්බන්ධයෙන් මෙලි මුකුත් ගැටලුවක් තියෙනවා නම් පස්සේ මගෙන් අහන්න. හරි, රෙකෝඩින්ග්ස් ආයෙ දානවා. ඒවා බලන්න. තියෙන අඩුපාඩු දැන් හදාගන්න. රයිට්. මම thanks මොකට මාවට. රයිට්. මෙතනින් එක ඉවර කරන්නම්. Right.